ප්‍රශ්නයක් තියෙනවා. උන්නාබ බ්‍රාහ්මණ සූත්‍ර දේශනාවේ සඳහන් දේශනාවන්නේ ඇස කන නාසය දිව කය යන ඒවාට පිළිසරණ මන බවයි. චප්පානක සූත්‍රයේදී මේ ආයතන හය ස්වාධීන පැවැත්මක ක්‍රියාකාරීත්වය ගැන විග්‍රහ වෙනවා. ඒ ගැන පහදා දෙන්න. ඒත් ස්වාධීන පැවැත්ම නන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය තියෙනවානේ. අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලායතන නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ඒ තියෙන්නේ. එතකොට මේ චප්පානක සූත්‍රයේ ආයතන හය ස්වාධීනයි කියලා නෑ. ආයතනෙ ආයතනෙ ප්‍රත්‍ය කරනවා කියලා නෑ. ඒ කියන්නේ තව ආයතනෙ ප්‍රත්‍ය කරගෙන තියනවා කියන එකක් නෑ. හැබැයි පටිච්චසමුප්පන්නව තව එක ප්‍රත්‍යෙමයි තියෙන්නේ. එතකොට මේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ තියෙන්නෙම අසකරණාසේ දිවකය කියන කාරණාවට පිළිසරණ මොකද්ද කියලා අහනවා. දැන් ඉතනදී කතා කරන්නේ අසකරණාසේ දිවකය පිළිසරණ මන කියලා. මම හිතන්නේ අපි උදේ අයිය හරි කතා කරා වෙනවනේ මනෝ පුබ්බංගම ධම්ම මනෝ සෙට්ට මනෝ මෙ මනසාටි පසන්නේ. එතකොට මනස මුල් කරගෙන මේ සියලු දේවල් තියෙන කියලා තියෙනවා. පටිසමුපාද විග්‍රහය ගත්තාම තියෙන්නේ මනස නෙමෙයි මුල්ලා තියෙන විද්‍යාව. මනසත් එක්තරා ආයතනයක් පටිසමුප්පාද විග්‍රහයේදී. නමුත් සසර පැවැත්ම කියන විග්‍රහය පුජ්‍යලයකට ගෝචර සසර පැවැත්ම කියන විග්‍රහයේදී මනස තමයි තමන්ට ප්‍රධාන තියෙන්නේ. මම අර ඊ කිව්වේ අර දැන් ඊළඟ ජීවිතේ මම උපදිනවනේ ඇත්තටම. එතකොට මගේ මනස මුල් කරගෙන යන්නේ උපදින්නේ. මගේ මනස තමයි දැන් මනස මුල් වෙලා කරගත දේ ඔසේ මේ මානසික ක්‍රියාකාරීත්වය ඔසේ තමයි ඊළඟ ජීවිතයකට මම ගිහිල්ලා මේ මොකක්වත් මගේ යන්නේ නැහනේ. මේ අපට මෙතන දැන් මම කියලා අපිට දැන් මේ අවස්ථාවේ ප්‍රත්‍යක්ෂයක් තියෙනවද මේ අවස්ථාවේ මම කියලා. ඒතකොට ඇහැ කන නාසය දිව කය මන බාහිර වස්තු මිල මුදල් මේකේ අපි හොඳාකාරම දන්නවා මනට නම් යන්න පුළුවන්කම තියෙනවා කියන හැඟීමක් තියෙනවා. අනික්කට බෑනේ. ඒතකොට නම් පටිච්චසමුප්පාද න්‍යායක් හම්බෙන්නේ නැති තැනදී මොකද පටිච්චසමුප්පාදය කියන්නේ ආර්ය න්‍යායක් නේ. පටිච්ච නොදක පටිච්චසමුප්පාදය තියෙනවා කියන එක නෑ. ඔන්නෝක අපි පටලව ගන්න එක. පටිච්චසමුප්පාදය කියන්නේ ආර්යගේ න්‍යාය. හරි දැන් අපි දකින්නේ නැහැ. අපි පුතඥයි. නමුත් පටිච්චසමුප්පාදේ අපේ ක්‍රියාත්මක වෙනවා. එහෙම එකක් නැහැ. පටිච්චසමුප්පාද කියන්නේ ආර්යගේ න්‍යාය. පටිච්චසමුප්පාද දර්ශනය කියන්නේ ආර්යගේ න්‍යාය. සසර යන්නේ සසර යන දැන් ඊළඟ ජීවිතයක් තියෙනවනේ. දැන් පටිච්චසමුප්පාද දකිනකොට පටිච්චසමුප්පාද විග්‍රහය දකිනකොට මම කියන කාරණාව වැරදි කියලා නේ හම්බෙන්නේ. මම කියලා පැනෙම වැරදි කියලා. ඉතින් ඊළඟ ජීවිතය ගැන කතා කරන්නේ කොහොමද ඊට පස්සේ? ප්‍රත්‍යක්ෂයෙන් මම කියන කාරණාව වැරදි කියලා මට හම්බුණා නම් මම ඊළඟ ජීවිතේ ඉන්නවා කියන කතාව යොදන්න බෑ. ඊළඟ ජීවිතේ මම ඉන්නවා නෙමෙයි. එතන පටිච්චසමුප්පාද න්‍යායක් ක්‍රියාත්මක වෙනවා මිසක් මෙතනයි එතනයි සම්බන්ධයක්ද? මෙතන තියෙනවද? එතන නැද්ද කියන ඒ විග්‍රහය දෙන්නේ නැහැ. ඒ කතාව තියෙන්නේ ලෝකී පැවැත්මන්නේ. දැන් ඊළඟ ජීවිතේ යන්නේ ලෝකයේ තුල ඉන්න නිසා. එතකොට ලෝක විග්‍රහය. එතකොට එතනට මුල් වෙලා තියෙනවා අපේ ඊළඟ ජීවිතේ පැවැත්මට විපාකයේ විඳින්න කර්මය ගමන් කරන ආශ්‍රවේ ඒ පැවැත්ම යොමු වෙලා තියෙනවා. හැබැයි පටිච්චසමුප්පාදය කියන න්‍යාය දැක්මක් ඒක ආර්යගේ දැක් කොතනකවත් බලන්න තියෙද කියලා පටිච්චසමුප්පාද විග්‍රහ කරනකොට පුතඥයා තේරුම් ගන්න පටිච්චසමුප්පාද පුතඥයාට තේරෙන කෝණේ පටිච්චසමුප්පාද පුතඥනි ආර්යත්වයේ නොවිච්ච කෙනාට හම්බෙන පටිච්චසමුප්පාදය එහෙම විග්‍රහයක් නෙමෙයි. පටිච්චසමුප්පාද විග්‍රහය තියෙන්නේ පදනම තියෙන්නේ ආර්ය න්‍යාය එක්ක.
කොතනක පටිසමුප්පාදේ ආරණ්‍යයකින් තොරව විග්‍රහයක් කරන්නේ? පටිසමුප්පාදේ කියන්නේ ආර්ය න්‍යායකට. ආර්ය න්‍යායක්, ආර්යගේ න්‍යායක්. එතකොට ආර්යයට හැම වෙලාවෙම න්‍යායක් තමයි පටිසමුප්පාද විග්‍රහය කියන්නේ. හැබැයි අපට ඒක තේරුම් ගැනීම පිණිස, ආර්යත්වයට යෑම පිණිස අපට මේ අහපු ධර්මයේ යෝනිසුමනසිකාරය උපද්දා ගන්න තියෙනවා. දැන් අර උන්නා බ්‍රාහ්මණ සූත්‍රය අපට ප්‍රත්‍යක්ෂයක්. මොකද්ද? ඇස කන නාසය දිව කයට මන මුල් කරගෙන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක ආර්යගේ දර්ශනය නෙමෙයි. ඒක අපේ දර්ශනය. ඒක අපට ප්‍රත්‍යක්ෂයි. ඒ කියන්නේ අපට දැන් බාහිර ලෝකයේ තියෙන දෙයක් මගේ මානසික සංකල්පයේ කෝණකින් තොරව බාහිර ලෝකයක් විග්‍රහ කරගන්න බෑනි. අනිවාර්යෙන් අපේ සංඥාවක්, නිමිත්තක්, විග්‍රහයක් අවශ්‍යයි. ඒක ආර්යයන්ගේ මොනේ නෙමෙයි. ඔව් මන් ඒක ආරණ්‍යයක බලනකොට ඒක දාන්න බෑ. ඒ කියන්නේ ආරණ්‍යයක තේරුම් ගන්න යන තැනදී ඒ කාරණාව දාන්න බෑ. ඒ කියන්නේ ආරණ්‍යයේ තේරුම් ගන්න යොමු වෙන තැනදී, ආරණ්‍ය දර්ශනයට යොමු වෙන තැනදී මේ මනසින් මේක දාන්නේ කියන සංකල්පනාවට දාන්න බෑ. හැබැයි අපට තියෙනවා ලෝකේ ඉන්නවා කියන පැවැත්ම තියෙනවා. එතකොට අපි ආරණ්‍යයයි තේරුම් ගන්න යන්නේ නැති තැනදී, ඒ කියන්නේ අපිට මේ අපට අවශ්‍ය තියෙන්නේ ආර්යගේ න්‍යායය තේරුම් ගන්න තුව දැන් ඇති වෙච්ච දේ මොකද්ද කියන එක හොයන්න නම්, දැන් ඇති වෙච්ච දේ මොකද්ද කියන එක හෙවීමේදී අපට හම් වෙනදී අර මනසින් දාගත්ත දේ. අපට අවශ්‍ය දැන් ඇති වෙච්ච දේ හොයන එක ආරණ්‍යයට නොහොයන්න නම්, අන්න ආර්යයාගේ දර්ශනීයට විග්‍රහ කර පටිසමුප්පාද න්‍යායය යන්න වෙනවා. එහෙම වුණාම අර කාරණා වැරදි. මනසින් දා ගන්නවා කියන කාරණා වැරදි. මොකද ඒක ප්‍රත්‍යක්ෂයේ එක වුණාට ආර්යාගේ න්‍යාය ඔස්සේ විග්‍රහය එක නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂ. ඒක තමන්ට ගෝචරයි. දැන් අපට ඕනම කෙනෙකුට මේ කාරණාව ප්‍රත්‍යක්ෂයෙන් ගෝචරයි. ඒකනේ බුදුරණන් වහන්සේ මනස මුල් කරන් මේ ඔක්කොම ගමන් කරනවා කියන්නේ. ඊළඟට අර සංවිතනික එකේ සූත්‍ර කිහිපයක්ම තියෙනවා. චිත්තමස්සු විදහවති. සිතෙන් කියන අරගෙන යන්නේ. සත්‍ය හසරේ අරන් යන්නේ චිත්තමස්සු සිතෙන් අරන් යනවා කියනවා. තණ්හා ජනේති පුරුෂෝ තණ්හාවෙන් පුරුෂයා උපද්දවන්නේ කියනවා. එතකොට එතන විග්‍රහ කරන්නේ. එතකොට මේ ලෝකේ ලෝකයාට පැවැත්ම හම්බ වෙන විග්‍රහය. ඒ පැවැත්ම ආර්යයන්ගේ කෝණයෙන්, සංයෝජනේ දුර වෙන කෝණයෙන්, සක්කායදිටේ දුර වෙන කෝණයෙන් දකින්න යනකොට අර ලෝකයාට හම්බ වෙන ප්‍රකටත්වයෙන් මනින්න යන්න බෑ. ඒ ලෝකයාට හම්බ වෙන ප්‍රකටත්වයකින් තමයි පුතඥන වූ උතුම් ශාස්ත්‍රවරු හම්බින, එයාලට හම්බෙන විග්‍රහයි. දැන් අර චූලසේන සූත්‍රයේ විග්‍රහයදී හම්බෙන්නේ නැතිනේ, කාමයත් දුරු කර, රාගයත්, ද්වේෂයත්, මෝහයත්, ප්‍රපංචයත් දුරු කර, උපාදාන තුනකුත් දුරු කරව ප්‍රත්‍යක්ෂ වුණා පුතඥන වූ ශාස්ත්‍රවරුන්ට. එතකොට ඒක නිකන් හුදු සංකල්පයක් නෙමෙයි, ප්‍රත්‍යක්ෂයක්. තමන් කාම උපාදාන කියන්නේ තමන් තේරුම් ගත්ත දේ. දිට්ඨි උපාදානකෙන් තමන් තේරුම් ගත්ත දෙයක්. සීලබ්බත උපාදානකෙන් තමන් තේරුම් ගත්ත දෙයක්. පුත්‍රජන කෙනාට ප්‍රහාණි වුණා කියලා හම්බෙනවා. කොහොම අත්දැකීමක්ද? එතකොට අන්නේ වගේ අපටත් හම්බ වෙන විග්‍රහයේදී අපට ලෝකයේ ඇත්තක් හම්බ වෙනවා, යම්කිසි ඇත්තක්. ඒ ඇත්ත කොච්චර ඇත්තක් වුණත් ඒක ආර්යගේ ඇත්ත නෙමෙයි. ඒ ඇත්ත ලෝකයේ ඇහැට පේ නැත්තම්. එතකොට ඒක වැරදි නෑ හැබැයි. ඒ ඇත්ත වැරදි නෑ. ඒ මොකද අපි දකින කෝණේනේ. ලෝකයේ අනාර්ය වූ කෙනාට හම්බෙච්ච කෝණේ. ඒක ඇත්ත. එතන බුදුරණවහන්සේ එහෙනම් පින් කරන්න කියන්නේ ඊළඟ ජීවිතේ නෑ කියලා බුදුරණවහන්සේ. මොකද්ද මේ ඊළඟ ජීවිතේ ගැන පින් කරන්නේ? මේ ජීවිතේකුත් නැත්තම් මෙතන මම කියලා දෙයක් නැත්නම් ඊළඟ ජීවිතේකුත් නෑනේ. ඉතින් මොකටද නම් පිනක් කරන්නේ? රහතන් වහන්සේ කෙනේ මරණින් මතු රහතන් වහන්සේ කෙනේ ඊළඟ ජීවිතය කියලා එකකුත් නැත්තම්. ඒකෝ ඒ එහෙම කතා කරන්න කිව්වොත් එහෙම මේ විග්‍රහ කරන්න බෑනේ. විග්‍රහයේ තියෙන්නේ ඒ දේට සාපේක්ෂව.
ලෝකී පැනවීම ඒ පැනවීමමයි ප්‍රත්‍යක්ෂය. ඊතරණ විග්‍රහය ඒ විග්‍රහය ඊතරණ විග්‍රහය. එතකොට උන්නා බ්‍රාහ්මණ සූත්‍ර අනික උන්නා බ්‍රාහ්මණ සූත්‍ර තවත් ලස්සනම කාරණා තමයි ඉතින් එහා කියන මොකද සිහියට පිළිසරණ සිහිය විමුක්තිය මෙව කරගෙන ওই විදිහට විග්‍රහය තියෙනවා නේද? එතකොට සිහිය විමුක්තිය කරා යමු වෙන ඒ විග්‍රහය එතනදීනේ ආරෂ්ඨාංග මාර්ගය හම්බෙන්නේ. සිහිය විමුක්තිය සිහියෙන් විමුක්තිය කරා යන ප්‍රතිපදාවයි ආරෂ්ඨාංග මාර්ගය. පටිච්චසමුප්පාද කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. කච්චනවද සූත්‍රය තියෙන්නේ සම්මා දිට්ඨිය කියලා. පටිච්ච සමුප්පාද න්‍යාය කියන එක ආර්යගේ දර්ශනයන්නේ. ඒක සම්මා දිට්ඨිය. ඒක මධ්‍යම ප්‍රතිපදාව. ඒ දකින්න කොහොනේ වෙනස? වටිසම්පාද කියන්නේ මේ ඇති වෙයි කියන මේ කියන්නේ ආරණ්‍යයයි. ආරණ්‍යය තුළ ගොඩනගිච්ච අංග තමයි 12. එතකොට මේ ආරණ්‍යය තුළ ගොඩනගිච්ච අංග එක බලනකොට දැන් අපට ඇත්තන මෙහිම අපට ආරණ්‍යයට යමු නොවුනහම අවංකවම බැලුවොත් එහෙම කලින් අවිද්‍යාවයි පස්සේ ජරා මරණයි කියන එක හම්බෙන්නේ නැද්ද? නැත්තම් එක මොහොත කියන එක හම්බෙන්නේ නැද්ද බලන්නකො. අපට ආර්ය න්‍යාය විග්‍රහයට යන්නේ නැති වුණොත් එහෙම අපි තුන අපිට දැන් ස්පර්ශය දැන් ප්‍රත්‍යක්ෂය කියලා කලින් අවිත් ඊළඟ ජීවිතේ නෙවෙයි ෂණේකට කලින් ඊළඟට ජරා මරණ ෂණේකට ඉස්සරහා අංග 12 නැත්තම් එක මොහොතේ දැන් එක මොහොත කියනවා නම් ඇයි අංග 12ක් කියන්නේ? එක මොහොතක නම් එකක් කියවනම් ඉවරයිනේ. එක මොහොතක නම් එකක් කියවනම් ඉවරයි. එතන මොහොතවල දෙකක් නම් අනික් කලින් අවිද්‍යාවත් ඉස්සරහා යනවා නෝ. ওই දෙක අපට අවංකව අපි බැලුවොත් අපට ওই ටික හිතන්න නැති වුණාට අපේ ප්‍රායෝගිකත්වයේ ප්‍රත්‍යක්ෂයේ මොකකින් හරි යන්න වෙනවනේ. විග්‍රහයට මොකට හරි යන්න වෙනවා. ආර්යයන්ගේ දර්ශනීයට යනකොට දැන් ඊළඟට සංඛාරද ඊළඟට විඤ්ඤා. ඒක අදාළ නැහැ. ආර්යයන්ගේ දර්ශනීය තියෙන්නේ මේ දෙකක් දෙකින් එකිනෙකට ප්‍රත්‍ය කරගෙන හම්බෙච්ච විග්‍රහය දකින කෝණේ ආර්යගේ දකින කෝණේ. දැන් බලන්නකෝ කෝණේ වෙනස. අපට පුළුවන් ද කවදාවත් කරුණු දෙකක් මේ බව හොයාගන්න? මේක කියලා දැන් අපි ඕනම තැනකදී මේක කියලා ලඟිනකොට අනිත් එක ඒක නෙවෙයි. එතෙන්ද ඒක මේකුණොත් අනිත් එක අරකණ වෙන්නේ. අපිට කවදාවත් හම් වෙනවද මේක කියන්නේ ප්‍රත්‍යක්ෂයේ ප්‍රායෝගික වර්තමානයේ මේක කියලා එකක් හම්බෙන්නේ නැහැ. මේක වුණොත් අනික ඒකමයි. නමුත් ආර්යයාගේ දර්ශනීය තියෙන්නේ මේක කියන එක කරුණ දෙකම. අපි දැන් අපි හොඳට හිතන්නකෝ. ස්පර්ශයේ මේක කියලා හම්බෙච්ච තැනදී අපට හම්බෙලා නැහැනේ වේදනාව. ප්‍රත්‍යක්ෂේ ස්පර්ශයේ මේක වුණාම ස්පර්ශයේ මේක හම්බුනේ ඊළඟට අනිකයි ඒ වේදනාව. වේදනාව හම්බුනාම ප්‍රත්‍යක්ෂේ ස්පර්ශයේ ඒක. ප්‍රත්‍යක්ෂේ වේදනාව නම් ස්පර්ශයේ ඒක. කිසිම වෙනවක් අපිට බලන්න ප්‍රත්‍යක්ෂේ තියෙනවද කියලා මේක ස්පර්ශයේ මේක වේදනාව අපිට දෙක එහෙම මනින්න බෑනේ. දෙකක් හඳුනගන්න කොහොමද මේක කියලා? විග්‍රහ දෙකක් හඳුනගන්න පුළුවන්ද මේක කියලා? විග්‍රහ දෙක අපිට දෙවිධයකින් හඳුනගන්න බෑනේ. එක විදිහකින් හඳුනගන්න බෑනේ. අන්න ආර්යගේ දර්ශනේ. මේ ඇති කල්ලි මේ වෙයි. ආර්යගේ දර්ශනේ. එතකන් තියෙන දර්ශනේ තියෙන්නේ අනිවාර්යයෙන්ම කාලයකට යමු වෙලා අවස්ථාවලට යමු වෙලා කල්පනාවකට යමු වෙලා හදන විග්‍රහයක්. ඒ විග්‍රහයදී අපි අනිවාර්යයෙන්ම ලෝකේ පනවගත්ත ප්‍රඥාප්තියට යොමු වෙනවා. ඉතින් උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේ කියපු විග්‍රහයක සම්පූර්ණයෙන්ම ඇත්ත තියෙන්නේ ලෝකේ පැවැත්ම. පටිසමුපාදයේ කියන විග්‍රහය ඇත්ත තියෙන්නේ ලෝකෙන් ඈතර වෙන එක. තව එකක් තමයි ආයතන 6 කියනකොට දැන් මට දැන් අපි හිතමු මම දැන් ඇහි ඇත්ත දකිනවා ආයතන. අපි තුම කවුරු හරි
සත්‍ය ඥාණයට ආවා කියලා. දැන් මට කන තියෙනවද? දැන් මම කනේ ආයෙ දකින්න ඕනේ. දැන් කන මගේ ආයෙ තියෙන්නේ මේ ඇහැ තුළ මම සත්‍ය නොදකපු නිසා, මං ඉන්න නිසා නේද? දැන් කනක් මගේ තියෙන්නේ අත දකින්න, ඇහැ තුළ ඇත්ත නොදකපු නිසා මම මෙතන ඉන්නවනේ. ඒක නිසානේ කනකුත් ආයෙ තියෙන්නේ, වෙන් කරලා හඳුනගත්තේ. මෙතන මම කියලා ගැනීම වැරදි කියලා හම්බුණා නම් ඊළඟට ආයෙ කන කියලා මනින්න අවශ්‍යතාවය තියෙනවද? ඒක යෙදෙන්නේ නැහැ. ආයෙ නහය කියලා මනින්න යෙදෙන්නේ නැහැ. ඒ විග්‍රහයක් මොනවා? බුදුරණවහන්සේ මේ දුන්නේ දකින්න දෙ නෙමෙයිනේ. අර මම ධම්මානුස්සති කරනකොට කරුණ විග්‍රහ ටිකක් කිව්වේ. ධර්මයේ තුලින් දුන්නේ අපේ කියන්නේ විග්‍රහයෙන් වචන මේ හැම පැත්තකින්ම මනාව දේශනා කරලා ප්‍රායෝගිකත්වයේ ඉස්මතු වීමට විග්‍රහයක් දුන්නා. ආර්ය න්‍යාය කරා යමු වෙන්නේ, සංගොජේ දුරු වෙන්නේ. එතකොට ඒ විග්‍රහය ඒ ධර්මයේ තුලින් හම්බෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ ආයතන ක්‍රියාකාරීත්වය කියන කාරණාවේදී කිසි වෙලාවක පටිසමුප්පාද විග්‍රහයේදී මේ ඇස කතා කරනකොට ඊළඟට ආයකක් එනවා නම් මන තව එකක් නේ, ආර්ය වෙන්න න්‍යායක් වෙන්න බෑනේ, තව එකක්. ඒක ඇසත් එක්ක මන කියන්නේ තව එකක්, ඇසත් එක්ක කන කියනකොට තව එකක්. ඉතින් දෙකක් මැන්න කියන්නේ, අවස්ථා දෙකක් වුණා කියන්නේ, කාලයකට යමු වුණා කියන්නේ, පුජ්‍යලයක් මැන්න කියන එකනේ. පටිසමුප්පාද හැමදෙලා නේ අවස්ථා දෙකක් කාලයකට යමු වෙලා පුජ්‍යලියෙක් මෙන්න සංගෝචින් දුර වෙලා නැහැ. එතකොට පටිසම්පද දර්ශනේ නෙමෙයි. එතකොට චප්පන්ගේ සූට් එක ලස්සන්ට පැහැදිලි කරනවා. අය කියන හිතන්න දෙයක්වත් නැහැ මේ දැන් උදාහරණ ටිකක් දෙන්නේ. දැන් කිඹුල් අපි හිතමු මේ උදාහරණ ටික. කිඹුලට හිතෙන්නේ නැහැ නෑ නයාත් උඹහට යන්න ඇති කියලා. හිතෙන්නේ නැහැ නේද? කිඹුලට හිතෙන්නේ නැහැ නයාත් උඹහට යන්න ඇති කියලා. ඊළඟට නරියට හිතෙන්නේ කිඹුල වතුරට යන්නද කියලා. නරියා උගේ වැඩි කරේ. ඌ සොහොනට ගියා. ඌ දන්නේත් නැහැ, ගියාද දන්නේත් නැහැ කිඹුල වතුරට ඒක අදාළනේ. දැන් අපට තියෙනවා ඇහැට ගියා නම් කනට යන්නේ. ඇහැ මෙහෙම ඇහැට යනවා, කන කනත් එක්ක එහෙම යනවා, නාහෙත් එක්ක. අවට අර මේ කය ඇහැ මනත් එක්ක ඉන්නේ කියන එක අතහැරලා අනේ ඇහැ වෙනම යනවා, කන වෙනම යනවා, නාහේ වෙනම යනවා. ඒ ආයේ වෙනම යනවා ඒක. නමුත් අර නරියට හැංගීමක් නැහැ කිඹුල වතුරට ගියා කියලා. නයාට හැංගීමක් නැහැ කුරුල්ල අහසට ගියා කියලා. ඇහැ කියන ආයතනයේ කරනකොට ආ කන ඒක අදාළ නැහැ. ඒක අදාළයි ඇහැ කියන්නේ මොකද්ද කියලා දැකලා නැති නිසා. ඇහැ කියන කාරණාවයි සත්‍ය දැක්කනම් කන කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ. ඒ කන තියෙන්නේ ඇහැ දැකම නැති නිසානේ. ඇයි මෙතන මම ඉන්න නිසානේ. මගේ දායක කනකුත් තියෙනවනේ දකින්න. මගේ කනකුත් තියෙනවා දකින්නේ. මම මෙතන හිටමු නිසා මගේ කනකුත් තියෙනවා අතේ දකින්න. කනේ දැක්කේ නැති නිසා නාහිකුත් ආයේ තියෙන දකින්න. බලන්න නම් මේ ප්‍රායෝගිකව හිතන්න කොච්චර දේවල් තියෙනවද කියන්නේ. ලෝකය කියන්නේ අනිවාර්යෙන් දෙකක් තියෙනවා, නැත්නම් අනික සාස්වත. ඒ කියන්නේ ලෝකේ අවං, ඒ කියන්නේ සත්‍ය වශයෙන් ලෝකේ පැනවීම කියන්නේ දෙපැත්තක් එක්ක සත්‍ය වශයෙන්. ඒ පැනවීම අභිවා කියලා මිත්‍යා වශයෙන් යන එකද යනවා සාස්වතයි උච්ඡේදයයි ඉබේ. ඒ කියන්නේ දැන් දෙවියම වුණා කියන්නේ ඉබේ හැදුනා කියන්නේ. ඒ න්‍යායනකට අන්න ඒක මිත්‍යාවක්. ඒ කියන්නේ ඒක විශාල වැරද්දක් වශයෙන් යනවා. නමුත් එතනත් අන්තයක් ඇස්සේ කියන්නේ දෙවතාවක ගිහිලා තියෙන්නේ. නමුත් අර හැංගීම තියෙනවා මිත්‍යාවක් ඔස්සේ. හැබැයි ඔයක පැනවීම ඉක්මවීම තමයි නිවීම කියන්නේ. ඉක්මවීම කියන්නේ නැතිවීම නෙමෙයි. නැතිවීමයි ඉක්මවීමයි කියන්නේ දෙකක්. ඉතින් ඒ එකයි අපි Nirodhaය කියන කාරණා වැරදි වටහා ගැනීම තියෙන්නේ නැති වෙනවා කියන එකනේ. නැති වෙනවා කියන එක වෙන්නේ පරියාය. සලායතන කියන්නේ හය.
එතන. මොකද එතන කරුණු ගොඩක් තියෙනවානේ. සංඛා එක විග්‍රහය තියෙනවානේ එහෙම සම්පූර්ණයි. විඥාන කය හයක් විග්‍රහ කරනවා. විඥානය කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මන විඥාන හය. සංඛාරය කියනකොට කායේ වචී චිත සංස්කාරය. තණ්හාව කියනකොට චක්කු සෝත ගාන ජීවා රූප සද්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හා. පස්සේ කියනකොට චක්කු සංපස්ස සෝත සංපස්ස ගාන ජීවා කාය මන සංපස්ස. ඊට පස්සේ උපාදාන කියනකොට කාම දිට්ඨි සිරබ්බ තත්ත්වා. එතකොට එතන බුදුරණවහන්සේ දුන්නේ විග්‍රහයක්. අපි හිතනවා අපි ධර්මයේ ගන්න තියෙන අපට අර්ථයෙන් ධර්මයේ ගන්න තියෙන අපට නුවණ තියෙන කෙනාට බුදුරණවහන්සේ දුන්නේ විග්‍රහයක්. ඒ විග්‍රහ වෙන කාටවත් දෙන්න බෑ. දෘෂ්ටියකට යන්නේ නැති වෙන විදිහට නුවණ තියෙන කෙනාට සත්‍ය දකින්න විදිහට විග්‍රහය වෙන කාටවත් දෙන්න බෑ. දැන් බුදුරණවහන්සේ දුන්න කාරණාව දැක්ම නම් ඉතින් ඒ අර ඒක හරියට අර දැන් මම කතාවක් කියලා දෙනවා විභාගෙට කතාවේ උත්තර ලියන්න තියෙනවා. හරි දැන් අපි තුමන් කතන්දරයක් කියලා දෙනවා. අර දැන් ඉස්කෝල අපි උගන්වනකොට ටීචර් කෙනෙක් සිංහල පාඩමක් ගන්නවම අලුත් දෙයක් ලියන්න නැහැ නේ විභාගෙට. දිවස ලියන්න තියෙන්නේ ඒ ඉගෙන ගත්ත දෙයමනේ. ධර්මයේ කියන්නේ බුදුරණවහන්සේ කියපොදී කියනකොට මේ ඒ ඒ විශ්ය නෙමෙයි එතන තියෙන්නේ. එතන දුන්නේ බුදුරණවහන්සේ යම් විග්‍රහයක් දුන්නේ නුවණ උපද්දවාගෙන වටහා ගන්න විග්‍රහයක් දුන්නේ. නුවණ උපද්දවාගෙන වටහා ගන්න විග්‍රහයක්. අපි හිතාගෙන ඉන්නේ ඒක විශ්ලේෂණය සම්පූර්ණයෙන් අර මේ දැක්ම කියලා. ඒ කියන්නේ අපි හිතමු අර මේ අර පිළිවෙලට ඔන්න මේක දැක්කා විද්‍යාව දැක්කා සංකා ඒ එහෙම එකක් නෙමෙයි. එහෙම දැක්ම නම් දැන් අනිවාර්යෙන් පටිච්චසමුප්පාදය දකින්න නැතුව සෝතපන්න වෙන්නේ නැහැ නේ. සුනිස සෝපාක චුල්ලපන්තක වගේ අය ওই දේ දන්නේ නැහැ නේ. එහෙම නෝ චුල්ලපන්තක සුනිස සෝපාක වගේ අයට පටිච්චසමුප්පාදය කියලා දෙන්න නැතුව වෙන විග්‍රහයකින් දහම දැක්කා නම් පටිච්චසමුප්පාදය ස්වයං අවබෝධ කරගෙන නේ. ඒ ඒක ඇහිලා නැහැ නේ. ඒ වචන විග්‍රහය ඇහිලා නැහැ. එහෙනම් ස්වයං ඒක අවබෝධ කරගත්තා වෙනවා. ස්වයං අවබෝධ කරගත්තේ නෑනේ. බුදුරණවහන්සේගේ වචනකින් නෑ හොයි. හැබැයි වචනකින් ආවේ වෙන විග්‍රහයක්. රජෝහරා කියලා චුල්ලපන්තක සන්නාසිර දුන්නා. පටිසමුප්පාද වචන ටිකක්වත් නෑ. හැබැයි අවබෝධ කරා පටිසමුප්පාදේ. ඒකෝර ওই වචන ටික නම් ඒ පටිසමුප්පාදේ කියලා හම්බෙච්ච කාරණාව. එහෙනම් චුල්ලපන්තක සන්නාසිර කියන්නේ බුදු කෙනෙක්. ඇයි? තනියම ඒක හොයාගත්තා වෙනවනේ. හැබැයි බුදුරණවහන්සේ කිව්ව බුදුරණවහන්සේ දෙන පටිච්චසමුප්පාදේ යාට අර රජෝහරා කියන විග්‍රහයෙන් හම්බුණා. ඒ ධම්ම හේතුපබව කියන විග්‍රහයෙන් පටිච්චසමුප්පාදේ හම්බුණා. ditta ditta mattan කියන විග්‍රහයෙන් පටිච්චසමුප්පාදේ හම්බුණා. හැබැයි අර මොකක්වත් දන්නේ නැහැ. එතකොට ඉඳන් අර විග්‍රහය ධර්මයේ හම්බවීම සඳහා තියෙන විග්‍රහයක්. දැන් අපි පටන් ගත්තේ ඒකෙන්නේ. පටන් ගත්තේ ඒකෙන් නිසා අපිට ගලපන්න බලන්න අපි දන්න දෙන්නේ. දැන් අස්වජි ස්වාමීන් වහන්සේට උපදේශ පරිභාෂය කියලා කියනවානේ මට ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේගේ දර්ශනය කියලා දෙන්න කියලා. මම දන්නේ නැහැ. මම ටිකයි දන්නේ. දැන් අපි හිතනවා මේ නිහතමානීකමට මේ කිව්වා. නිහතමානීකමට කිව්වා නෙමෙයි ඇත්ත කිව්වේ. දැන් අපි හිතමු අපි දැන් අපි වුණත් අපි කතා කරනකොට දැනගෙන අපි දන්නේ නැහැ කියලා කතා කරන අවස්ථා තියෙනවානේ. එහෙම එකක් නෙමෙයි. ඇත්තටම දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? බුදුරණවහන්සේ ඇහිච්ච ටිකක් තියෙනවානේ. ඒ ටිකයි කියන්න පුළුවන්. හැබැයි අපිට ඇහුණා නම් යම් කිසි ගොඩාක් විග්‍රහයක් අපට අන්න ගලපන්න ඒක පුළුවන්කම තියෙන්න ඕනේ. ඇයි ගලපන්න පුළුවන්කම තියෙන්න ඕනේ? ඇයි බුද්ධ වචනේම නැහුනේ? ඒක නිසා තමයි අතීතයේ ඇයිට වඩා අපිට නෝන තියෙනවා නම් දෘෂ්ටි වලට යෑමේ සම්භාවිතාවය නැති වෙන්න ඕනේ. ඇයි? හැම එකක්ම ඉගෙනගෙන තියෙනවානේ. හැබැයි අතීතයේ ඇයිට වඩා දෘෂ්ටි වලට යෑමේ සම්භාවිතාවය වැඩිකමන්නේ තියෙන්නේ. අඩුකමන්නේ වැඩිකමක් තියෙන්නේ. හැබැයි තිබිය යුත්තේ අඩුකමක්. මොකද අර සමස්තයක් වශයෙන් ඔක්කොම දන්න නිසා. නමුත් සිදුවන්නේ වැඩිකමක්. ඒසර් ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් අපේ ප්‍රශ්නේන්නේ තියෙන්නේ. එච්චර දේවල් දැනගෙන දෘෂ්ටි වලට යනවා වැඩි. දැන් යමක සායන හන්සලා
ඇත්තටම සාධාරණයි. දන්නේ නැහැ නේ තෙන් එහාට. දන්න දෙයින් දෘෂ්ටියකට ගියා. මරණින් මත්තේ හදනවා සිපදින්නේ නැහැ කියලා. ඊට පස්සේ කරුණු පැහැදිලි කළ දෙද්දී අරහත්ත්වයටපත් වුණා. ඇයි එතනින් එහා අනික් කරුණු දැන් අපි මේ ඔක්කොම ටික දැනගෙන අපි දෘෂ්ටියට යන්නේ. ඒ සියලුම දේවල් ටික දැනගෙන අපි දෘෂ්ටියට යන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් ඇතුළත නොවැඩෙන gati. ඉතින් අන්න ඒක නිසා තමයි අපි හැම වෙලෙම දැන් මේ අපි මේ වගේ ධර්ම සාකච්ඡාවක් කරනකොට මතක තියාගන්න ඕන දේ තමයි අපි සමහර ලාවට මේ කරගෙන යන දේ නොකර ඉඳලා හරියන්නේ නැහැ. කරන්න ඕනේ. මොකද අපට යම්කිසි වැඩපිළිවෙලක් කරගෙන යන්නට ඕනේ. හැබැයි අපි දැනගෙන ඉන්නට ඕනේ. මොලා වෙන්නේ නැතුව. දැන් සමහර ලාවට හිතෙනකොට මොකක්වත් කරන්න ඕනේ නැහැ නේ කියලා. ඒ වැරදි නම් ආයේ වැරදි නම් කරන්න ඕනේ නැහැ නේ මොකක්වත්. ඒක වැරදි. අපි කරගෙන ඉන්නේ ඒ අන්න ඒක තමයි නුවණ කියලා කියන්නේ. නුවණ කියන්නේ යන්නේ ඒක. එයාට ඒ සත්‍ය කියන එක උත්තරීතර සත්‍යක් තම හම් වෙනවා. නමුත් දැනුත් තේරුම් ගත්ත සත්‍යක් ප්‍රායෝගික කරන්නේ. නමුත් ඊට වඩා සත්‍යයක් තියෙනවා. එතකොට අර උන්නා බ්‍රාහ්මණ සූත්‍රය කියන එක සත්‍යයක්. ඒක සත්‍ය. ඉතින් ඒදී කරන්න ඕනේ. එද අපිට තේරුම් ගත්ත ඕන හිතුව. හැබැයි අපි දැනගන්න ඕන එතනින් එහා දෙයක් තියෙනවා කියලා. අන්න එතනින් එහා දෙයකට යොමු වෙනවා. ඉතින් ඒ නිසා මේ විග්‍රහය කියන පටිච්චසමුප්පාදේ සමස්තයක් වශයෙන් නුවණ තියෙන කෙනාට ගන්න දුන විග්‍රහයක් තියෙනවා. ඊට පස්සේ අහනවා උදාහරණේ අර උදාහරණයකින් පැහැදිලි කරන මම අම්මව දකින්න අවස්ථාවත් තාත්තා අම්මව දකින්න අවස්ථාවත් අම්මාගේ දෙමාපියන්ව දකින්න අවස්ථාව ගැන මේ උදාහරණේ ප්‍රායෝගික සිදුවන අවස්ථාවේදී මම අම්මව දකින්න පමණින්ම අම්මා කියන හඳුනා ගැනීම වෙනවා. ඒ හුදු දැකීමෙන්ම සිදු වූ හඳුනා ගැනීමකි. එතන පුතජන දෙක්ම කියන කොටස චක්කුංච පටිච්ච රූපේච උපච්චක වෙනවා නම් තින්න සංගති පස්සෝ පස්සපච්චයද නේ අපජිතං සංජානාති කොටස විස්තර වෙන්නේ. දැක්මද විස්තර වෙන්නේ. අම්මා දැක්කට පස්සේ මනසට ගිහිල්ලා මනසින් අම්මා කියපු සංඥාව දීමක් කියලා විග්‍රහ වෙන අවස්ථාව අසහාය ඇති. නමුත් ඒ නැවත මනසින් දාපු සංකල්පය මිස ප්‍රත්‍යක්ෂව අත්දකිය හැකි දෙයක් නොවන බව තේරේ. මෙම විග්‍රහය චප්පාන සුත්‍ර ඒක තමයි දැන් කතා කරන්නේ. මදුපීණික සූත්‍රයේ ඊට පසු විග්‍රහ වෙන සංජානාති තංගිතක්කේති යංගිතක්කේති තම් පපංචේති පපංචතෝ දාන පපංචඤ්ඤ සංඛා අතීතනාග චක්කව විඤ්ඤේසු රූපේසු කියන විග්‍රහය මනද මනෝවිඥාන කොටසද ප්‍රපංච ඇතිවීම කියන තැනට නැවත සතිමත් වුනොත් ඒක අර චක්කව හරහා අතීත සංඥාවට ආව ප්‍රකට වීම යන අහුවෙන්නේ නැහැ. එතන අහුවෙන්නේ නැත්තේ වර්තමානයේ දිට්ඨියක් කියන්නේ දිට්ඨියක් කියලා අපට හම්බුණා නේ. අපි හිතමු ඔන්න දැක්කේ මොකද්ද කියලා හොයන්නේ. දැක්කා කියනවා නේ ප්‍රපංචයක්. දැක්කේ මොකද්ද කියන අදාළ නැහැ. දැක්කා කියනවා ප්‍රපංචයක්. දැක්කේ දැක්ක දෙයකට නේ. දැක්කේ මොකද්ද කියන එක නිර්වචනය වෙලා. හැබැයි දැක්කනේ. ඇහුණානේ. දිට්ඨියේ දිට්ඨමත්තං කියන්නේ අරහත් වෙ නෙමෙයි. ප්‍රතිපදා දිත්තේ දිත්තමත්タン වුණොත් නිවෙනවා. දැකීමේ දැකීම මාත්‍රෙන් හික්මොත් රහත් වෙනවා මිසක් අරහත් වෙන්නේ නෙමෙයි. ඇසීමේ ඇසීමත් හික්මොත් රහත් වෙනවා මිසක් අරහත් වෙන්නේ නෙමෙයි. එතකොට දිත්තයක් දැකීමක් සුතයක් ඇසීමක් කියන මේ කාරණා ප්‍රපංචයද නේද? ප්‍රපංච ආයතන ගෝචරත්‍ය ආයතනයක් හම්බෙලා ඒ විග්‍රහයක් තියෙනවනේ. දිට්ඨියක් කියන්නේ විග්‍රහයක්. පැනවීමක්, අර්ථකථනයක්, නිර්වචනයක්. ඒක පැනවීමක් ලෝකෙ. දිට්ඨිය දිට්ඨමත්タン වුණොත් පැනවීම ඉක්ම වෙනවා. එතකොට දැන් මෙතන මේ අර මදුපිණ්ඩික සූත්‍ර විග්‍රහය කතා කරාම අපට ඕකේ කොනක් කොටසක් කොතනකවත් නවත්තන්න බෑ.
මේක මෙතෙන්ට විතරයි මෙතනින් එහා මේක මෙහෙමයි කියලා නවත්තන්න බෑ. හම්බ වෙන්නේ චක්කුංච පටිච්ච රූපේ තුනක් නම් අතීතනාගත පච්චුප්පන්නේ චක්කුඤ්ඤේ රූපේ සිවිලා. චක්කුංච පටිච්ච රූපේච උපචක්කුඤ්ඤාණං කියන්නේ අතීතනාගත පච්චුප්පන්න චක්කුඤ්ඤේ රූපේ සිවිලා. ඒ විග්‍රහයට ගිහිල්ලා. හැබැයි එතනින් එහා නවත්තන්න පුළුවන්. එතනින් එහා යන්නේ ඒක නවත්තන්න පුළුවන්. මට ඒ තමයි. ආ දැන් මේක ලස්සනයි. ආ මේක කැතයි. ආ මේක උසයි. ආ මේක කොටයි. මේක දිගයි. මේක මෙහිමයි. ඒක නවත්තන්න පුළුවන්. හැබැයි අර අරකි කොතනකින් වත් නැමැත්තීමක් එන්නේ. ඒක ඒක ආර්යාට හම්බ වෙන විග්‍රහය මිසක් අපි දකින්න තැනදී සිදුවෙන කොටේස විභේදනයක් නෙමෙයි. ආර්යාගේ දර්ශනයේ සිදුවෙන දර්ශනයේදී යාට හම් වෙන විග්‍රහයක් මිසක් දැන් අපි දකිනකොට ඒ දැකපු දේ තුල ඒක උනේ මෙන්න මේ වගේ කියන විග්‍රහයක් නෙමෙයි. දැන් අපි හොයන්න යන්නේ ඒක හොඳට හිතන්න මේක. අපි දැන් කරන්න යන්නේ පටිසමුප්පාදයේ කියන විග්‍රහය තේරුම් ගන්න සංයෝජන දුරු කරගන්න. සංයෝජන. සංයෝජන දුරු වෙනකොට ආර්ය දැක්මක්ම වෙනවද නැත්නම් වෙනමක් හරිනවද? ආර්ය දැක්ම. දැන් අපි අත්විඳින කාරණාව ආර්ය දැක්මකට යන්න නේද? අත්විඳින කාරණාව සංයෝජන දුරු කරන්න නේද? පටිසමුප්පාද තේරුම් ගන්න නෙමෙයි. අපි අත්විඳින කාරණාව පැත්තකින් දියලා අපි අර පටිසමුප්පාද තේරුම් ගන්න යනවා. අත්විඳින කාරණාව විය යුත්තේ ඒ විග්‍රහයේදී ඇතුලේ සංයෝජන ඉදිරු වෙන එක ආර්ය දර්ශන. එතකොට දැන් ඔන්න අපි දැන් කල්පනා කරන්න පටන් ගන්නවා මොකද්ද මේ ඇසින් රූප දකින්නේ මෙහිමයි කියලා කල්පනා කරන්න පටන් ගන්නවා අපි. ඒ කියන්නේ විග්‍රහය. විග්‍රහය අපි කල්පනා කරන්නේ දැන් මොකකටද? ඒ විග්‍රහය තේරුම් ගන්නද ආර්ය දැක්මකට යන්නද? ආර්යයාගේ දැක්මකට යන්න. සංයෝජන දුරු විග්‍රහය තේරුම් ගන්න නෙවෙයිනේ. ඒක අපි විග්‍රහ කරගන්නේ ආර්යයාගේ දැක්මකට යන්න සංයෝජන දුරු වෙන. එහෙනම් අපි මේ විදිහට කල්පනා කරන්න වෙනවා. මොකද ආර්යයා දකින්නේ මේ විදිහටනේ. ඒක නිසා ප්‍රත්‍යක්ෂ ආර්යයාගේ දැක්ම ඇති කරගන්න. මේ විදිහට කල්පනා කරන්න වෙනවා. ආර්යයාගේ දැක්මෙන් කල්පනා ආර්යයාගේ දැක්මට යොමු නොවි පෘථග්ජන මට්ටමේ ඉඳලා ආර්යයාගේ විග්‍රහය කරගන්න හදනවා. දැන් ඒක ආර්යයාගේ විග්‍රහයනේ. චක්කුඤ්ඤ පටිච්ච රූපේච උපපච්ච චක්කුඤ්ඤණ දින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදි තං සංජානාති යං සංඥෙන් තං විතක්කේති කියන මේක ආර්යයාගේ දැක්ම. ආර්යයාගේ දැක්මකට අපට ආර්යයාගේ දැක්ම ඇති කරගන්න ඕන නිසා අපි අර කල්පනාව කරන්න පටන් ගන්නවා. හැබැයි අපට ඒක නෑ. අපි අර ආර්යයාගේ දැක්මට යා යුතු නිසා ඒක ආර්යයාගේ දැක්මනේ. යා යුතු නිසායි අපි ඒක කරන්නේ. අපි ආර්යයාගේ දැක්මට යමු වෙච්ච දැනදි අන්න අපට අර කම් වෙනවා. ආර්යයාගේ දැක්ම කරා අපි යමු නොවි අපට ওই විග්‍රහය කරගන්න බෑ. අපේ විග්‍රහය අර උන්නා බ්‍රාහ්මණ සූත්‍ර විග්‍රහය තමයි. අරග ආර්යයාගේ දැක්ම මොකද ප්‍රතිපලයේ පටිසම්පද ලොල් කරගන්න එක නෙමෙයි. ප්‍රතිපලයේ සංයෝජන දුරු වෙන එක. ප්‍රතිපලයේ ආර්යයාගේ දකින කෝණිය ඇතිවීම. ආර්යයාගේ දකින කෝණිය තමයි අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. ඒ ආර්යයාගේ කෝණිය දකින්න. ආර්යයාගේ කෝණිය තමයි චක්කුඤ්ඤ පටිච්ච රූප චුප්පච්ච කුඤ්ඤ තින්න සංගති පස්ස පස්ස පත්‍ය දෙන ආර්යයාගේ දකින කෝණිය. එතකොට අපි අර මේ විග්‍රහය ගත්තේ ආර්යයාගේ කෝණිය ඇති කරගන්න. ආර්යයාගේ කෝණිය ඇති කරගත්තට පස්සේ මේ විග්‍රහය දකින්න පුළුවන්. ආරය කෝණ ඇති නොවි ආර විග්‍රහය දකින්න ඒ විග්‍රහයක් ආධාර නැහැ. ඒ විග්‍රහය ගැළපෙන්නේම නැහැ. ඒක හුදු වචන මාත්‍රයක්. හුදු අපට අපි දාගත්ත එක්තරා වැඩ පිළ අපි දාගත්ත නිකන් නිර්වචනයක් විතරයි. ප්‍රත්‍යක්ෂ වීම අපට මනස තමයි ඇස කරන ආසී දිවකයි මනසට පිරිසරණ වෙලා තියෙන්නේ. මනස මුල් කරන් අපි දැන් හිත මුල් කරන්නේ මේ ඔක්කොම කරන්නේ. අපි ලේබල් එකක් දානවා. ආ මේ අවිද්‍යාව. ආ මේක සංකාරය. ආ මේක වින් ඒක අපි දාගත්ත අපේ කොනේ ලේබල් එකන්නේ. ඉමස්මං සති ඉදං හෝති ඉමස්සුප්පාද ඉදං උප්පජ්ජති කියන මේ ඇතිකල්දී මේ වෙයි කියන ආර්යයාගේ දර්ශන වූ කොනේට එක ගිහිල්ලා නැහැ. මේ ඇතිකල්දී මේ වෙයි කියන රත්තරේ කොනේට ගිහිල්ලා නැහැ. අපට හැම වෙලෙම අන්න කලින් මේ අවිද්‍යාව ඔන්න මෙතනින් මේක නතර වෙනවා. ඔන්න මෙතන නිකන් මේ අපි යන්නේ හැම වෙලෙම ආර්යත්වයේදී විග්‍රහ වෙන දැක්ම මේ අවස්ථාවේදී හම්බෙන්නේ. මොකද පුංචි උදාහරණයක් කියනවා. ඒක ගැලපෙන්න තියෙන පුළුවන්. මම හරියටම දන්නේ නැහැ හැබැයි.
මේ සත්තු හැම එකකටම මේ හැම පාටම පේන්නේ නැහැ නේ ලෝකේ. ඈ කියනවා මේ එතකොට අපි හිතමු මේ ඒ සතාට අපි හිතමු කුකුලට එහෙම පේන්නේ නැහැ කියනෝනේ. බල්ලට බල්ලට නේ කලස විතරයි. එතකොට ඔන්න අපි හිතමු පේන්නේ නැහැ කියලා. දැන් අපට ඇත්තන මේ ලෝකේ දැන් අපි දකින්න කෝනේ මේක මේ ඇත්තනේ මේ පාට මේ හැඩ නිමිති අපේ කෝණෙන් ඇත්තනේ. එතකොට අපි දුම් කුකුලට පේන්නේ නැහැ කියලා. කුකුලයි කෝණෙන් බොරුනේ එතකොට නේ. කුකුලයි කෝණෙන් බොරු. එතකොට අපි කුකුලට ඇත්ත පේන්න හදනවා කියමු. කුකුලට ඇත්ත පේන්න හදනවා. කුකුලයි කෝණෙන් මේක බොරු නිසා කුකුලට ඇත්ත පේන්න නම් අපි කුකුලට ඒ ඇහැ ඇති කරලා නේද මේ මේ ඇත්ත දකින්න පුළුවන්. අපි කුකුලට කොච්චර විග්‍රහ කරලා දුන්නත් මේ වගේ පාටක් තියෙනවා. මේ වගේ මේ මෙහිම හැඩතල තියෙනවා. එතකොට යාගේ ඒ විග්‍රහය ගන්න කොහොමද? ඇත්ත විග්‍රහය ගන්නවද? ඇත්ත විග්‍රහය ගන්න බෑ. එයාට අර ඇහැ බද්ධ වුණ තැනදී ඒ කියන්නේ මේ 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 විදිහට පාට පේන සංකලනයක් ඇති ඇහැක් ඇති වෙච්ච තැනදී මේ විග්‍රහය වෙනවා. අන්න ඒ වගේ මේ අර පටිච්චසමුප්පාද කියන්නේ ආර්යයන්ගේ පේන ඇහැ. ඒක තමයි දැන් අපට අන්න එකයි තියෙන්නේ. දැන් ඒක උත්පාදනය කරගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි යතුරු කරන්නේ හැබන්දරේ වගේ නේද? කුකුලට ඒ විදිහට කියනවා නේද? මාසෙක කියන ප්‍රතිපදාවයි කරන්නේ. කරත් යන මාසෙකට කියන විදිහ දකින්න පුළුවන්. අපි කරන්නේ අපි කුකුලා වගේ ඉඳගෙන මාසෙක කියන බද්ධ කරන බලවදන ආර්යවම දකින්න කියලා. අන්න හරි. එතකොට අරක ආර්යයාගේ දැක්ම කියන්නේ කොත්තනකෝ බුදුරන් වහන්සේ පෙන්නලා නැහැ නේ? ආර්ය නොවිච්ච කෙනාට ওই විග්‍රහය හම්බ වෙනවා කියලා. පටිසම්පාදේ විග්‍රහ කරන හැමතැනම බලන්න කොතනකවත් තියෙනවද කියලා ඒ විග්‍රහය ආර්ය නොවිච්ච කෙනෙක් තේරුම් ගත්තා කියලා. ආර්ය නොවිච්ච කෙනෙකුට ඒ විග්‍රහය හම්බුණා කියලා. කොතනකවත් කියලා නැහැ නේ? සුතවත් පුතත් ජනෙන්නේ නැහැ. ඈ? සුතවත් පුතත් ජනෙන්නේ නැහැ. සුතවත් පුතත් ජනෙන්නේ එතකොට මෙහෙම එක අපිට යම් මට්ටමක් තියෙනවා. ඒ අවිද්‍යාව කියන එක මොන අවිද්‍යාවද? ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න පුළුවන්ද? ඒ අවිද්‍යාව කියන එක මොන අවිද්‍යාවද? විද්‍යාවට සාපේක්ෂව නිමේ දෙක හම්බෙන්න ඕන නැත්තේ. ඒ අවිද්‍යාව කියන එක මොකද්ද? අවිද්‍යාව කියන එක හම්බෙන්න ඕන නැත්තේ විද්‍යාවට සාපේක්ෂව නිමේද? නැත්තම් අවිද්‍යාව හම්බෙනවද? අවිද්‍යාව විද්‍යාවට සාපේක්ෂ නොවි හම්බෙන්නේ කියන්නේ නෑනේ. සත්‍ය ඥානයට ඇති නොවි අවිද්‍යාව කියන එක වචනයක් විතරක් නෙමෙයිද? සත්‍ය ඥානයට ඇති නොවි අවිද්‍යාව කියන එක වචනයක් විතරක් නෙමෙයිද? ඇයි අවිද්‍යාව කියලා මේක අවිද්‍යාව කියලා නිර්වචනයක් දෙන්නේ කොහොමද? මේක අවිද්‍යාවයි කියලා නිර්වචනයක් දෙන්නේ. ඒක තව එකකට නිවනින්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක අවිද්‍යාව වෙන නම් අනිත් පැත්තේ විද්‍යාව වෙන්නට ඕනේ. නේ අපිට අන්න ඒක තමයි ශ්‍රද්ධාව කියන කාරණාව. ශ්‍රද්ධාව කියන කාරණාවෙන් අපේ පිළිගැනීමක් තියෙනවා, හරි දෙයක් තියෙනවා කියලා. හරි දෙයක් අපට හම්බෙලා නැහැ. හරි දෙයක් තියෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා. හැබැයි හරි දෙය හම්බෙලා නැහැ. ඒ නිසා හරි දෙයක් කරා යන්න අන්න අවශ්‍යතාවය උඩ නැගෙනවා.
හැබැයි හරිදී හම්බෙලා නැහැ. හරිදී හරියට හම්බුච්ච තැනදී අවිද්‍යාවෙන් මේ පැවැත්ම සිදුවෙනවා කියන කාරණාව අපට ප්‍රත්‍යක්ෂයෙන්ම සිදු වුණොත් අන්න ඒ කෙනා අවිද්‍යාව දුරු කරන්න මහන්සි ගණීවිද නැද්ද? ගන්නවනේ. අවිද්‍යාව මේ වැඩ පිළිවෙල සිදුවෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වුණොත් අවිද්‍යාව දුරු කරන්න මහන්සි ගන්නවා. සෝතපන්න වෙච්ච කෙනෙක් අනිවාර්යෙන් නිවන් දකිනවා. අනිවාර්ය සෝතපන්න වෙච්ච කෙනෙක් රහත් වෙනවා. එතකොට අපි දැම්ම අවිද්‍යාව කියන එක අපේ කෝණේ අපි දාගත්ත නිර්වචනයක් විතරයි. සැබෑවටම අවිද්‍යාව කියන එක මැන්නේ මොන දෙයකට සාපේක්ෂවද? මොන විග්‍රහයකට සාපේක්ෂවද? ඒකට මනින්ද මිම්මක් නෑ. ඒක අපි ප්‍රඥප්තිය දාගත්ත එකක් විතරයි. පැනවීමක් දාගත්ත එකක් විතරයි. දුක යඥාන, සමුදය යඥාන, නිරෝධ යඥාන, මග්ග යඥාන. දුක කියන්නේ මේකයි කියලා ආයෙ පැනවීමක් තියෙනවා. සමුදය කියන්නේ මේකයි කියලා ආයෙ පැන. ඒ අපි දාගත්ත ප්‍රඥප්තියක් විතරයි. සත්‍ය වශයෙන් සත්‍ය ඥානිය එක් නැති නිසා. හැබැයි ඒකදී අපට ශ්‍රද්ධාව පාදකත්වයේ කියන්න පුළුවන්. ශ්‍රද්ධාව පාදකත්වයේ යනකොට අපි ශ්‍රද්ධාව පෙන්වපු තැනදී ඒ බුදුරණවහන්සේ කියපු දෙයට විතරක් යමු වෙලා මේ පැත්තේ ඒකයි සංයෝජන දුර වෙන වැඩපිළිවෙළ බවටපත් වෙනවා. ඇයි ශ්‍රද්ධාව ඉස්සරහට ගියා? සංයෝජන දුර වෙන වැඩපිළිවෙළ බවටපත් වෙනවා. අත්විඳීම සංයෝජන දුර වීම, අත්දැකීම සත්‍යය. අත්විඳීම සංයෝජන දුර වීම, අත්දැකීම සත්‍යය. සංයෝජන දුර වීම මමත්‍ය වැරදි බව අත්දැක සත්‍යය. අන්න එතකොට අවිද්‍යාව නිසා හසර යනවා. දැන් ඒ කියන්නේ බුදුරණවහන්සේ දැන් අර සංයුත්තනිකායේ ගාථාවල අවිද්‍යාව කතාවක් වත් කියන්නේ සිතින් සත්‍ය අරගෙන යන්නේ චිත්තමස්සු විදාවති තණ්හා ජනිතී පුරිසෝ තණ්හාය පුරුෂයා උපද්දනෝ. ඊළඟට තව කරුණු ගොඩක් තියෙනවා මට මතකනේ. එතකොට මේ දැන් බුදුරණවහන්සේ දැන් අර අවිද්‍යා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනන සන්දහවිතන් සංසරිතන් කියන විග්‍රහයයි. දැන් මේ විග්‍රහය පොතනක බුදුරණවහන්සේ පැහැදිලි කළා නෑනේ සිතින් ගමන් කරනවා කියලා. චිත්තමස් විදාවතේ තණ්හා ජනිත පුරුෂෝ කියන එක නම් දැන් තණ්හාවෙන් යනවා කියලා තියෙනවා. නමුත් තණ්හාවෙන් පුරුෂයව උපදිනවා සිතින් අරගෙන යනවා. එතකොට එතන විග්‍රහයකුත් තියෙනවා සිතින් අරන් යනවා කියලා. සිතින් අරන් යන විග්‍රහයක් හම්බෙලා තියෙනවා. හැබැයි මේ අවිද්‍යාවෙන් වෙහෙර තණ්හාවෙන් බැඳිලා මේ අරන් යන වැඩපිළිවෙල පිළිබඳ විග්‍රහයක් තියෙනවා. අපි ඒක තේරුම් ගන්න යමු වෙනවා. එතකොට අපි හරන් තේරුම් ගන්න යමු වෙනකොට අපි මේ මොකකටද යන්නේ? ආර්යයාට පෙන්නප විග්‍රහය දැකීම සඳහා ආර්ය කෝණිය ඇති කරගන්නයි යන්න තියෙන්නේ. ආර්යයා දකින විග්‍රහයක් නෙවෙන්නේ, අන්නේ කෝණිය ඇති කරගන්නේ. ඒකයි හැම වෙලෙම ප්‍රත්‍යක්ෂයේ පැත්ත සිදුවිය යුතු සංයෝජන දුරවීම සහ ආධ්‍යාත්මී හම්බ වෙන ප්‍රතිඵලය ආරි කෝණිය ඇතිවීමයි අධ්‍යක්ීම කියන්න තියෙන්නේ. එහෙම නොවී අපි අර විග්‍රහය කොච්චර බෙදලා කොච්චර විභේදනය කළා කොච්චර අර්ථකථනය කළා බැලුවත් ඒක ගැළපෙන එකක් නෙමෙයි. ඒකයි මම පුන පුනා කියන කාරණාවක් තියෙන්නේ. ඉස්පිල්ලක් වෙනස් කළා මේ ධර්මයේ කතා කරන්න බෑ කියලා. ඉස්පිල්ලක් වෙනස් කළා කතා කරන්න බෑ. ඇයි කතා කරන්න බෑ ඉස්පිල්ලක් වෙනස් කළා? මේක මේ අපේ කෝණයට දුන්න එකක් නෙමෙයි. මේක ආර්ය දකින්න කෝණ විග්‍රහය දුන්නේ. ඉස්පිල්ලක් හරි වෙනස් කරා නම් අපි වෙනස් කරන්න යන්නේ අර බුදුරණවහන්සේ සවාක්ඛාත්ව දුන්න නිවීම වෙනස දුන්න ප්‍රතිපදාව ඒකට යන්නේ නැතුව අපි අපේ කෝණයෙන් මේ නිර්වචනය කරගන්න යනවා. සවාක්ඛාත්ව දහම්පරියට යන්නේ නැතුව අපේ කෝණයෙන් නිර්වචනය කරගන්න යනවා. සවාක්ඛාත්ව දහම්පරියයේ ස්වභාවයම අපේ කෝණට නොගැලපෙන එක. ඒක මූලික ප්‍රත්‍යක්ෂය බව හම්බෙච්ච කෙනා අන්න ශ්‍රද්ධා මත පිහිලා ඉස්සරහට යනවා. සමහර වෙලාවට ඒකේ කොනේ අපි ආරෝපණය කරගෙන යනවා. ඒක තමයි
ඕ ඒක ඇත්ත. දැන් අතිධාවනය කියනකොට දැන් අපි අපි ප්‍රතිපදාවෙන් ඉතින් අතිධාවනය කතා කරන්නේ. ප්‍රතිපදාවෙන් ඔන්න අපි දැන් ලැබිච්ච එක අයින් කරන කතා කරනවා. ඔව් ඉක්මෝ යෑම. නමුත් විග්‍රහයේදීත් අපි ශාස්ත්‍රුන් වහන්සේ ඉක්මෝ යන්න හදනවා. විග්‍රහයේදී ප්‍රතිපදාවේදීත් අපි ඔන්න ඇත්තටම අපි කරන්නේ ප්‍රතිපදාව කරනකොට අපි සත්‍ය දකින්න නැතුව වෙන එකක් දාලා ඒක මාරු කරනවනේ. ඊළඟ එකට යන්නේ මේක දැන් අපි තුම දැන් කෙලෙස්යක් නම් ඒක අයින් කරා ඊළඟට යනවා. ඒක ඒක අපි ලෝකී මට්ටමින් කළ යුතුයි කෙලෙස් දුරු කරගන්න. නමුත් ඒක සත්‍ය දැකීමක් නෙමෙයි. ඒ වගේම අපි විග්‍රහයේදී ධර්ම විග්‍රහයේදී අපි ඒ විග්‍රහය තේරුම් ගැනීමට අවශ්‍ය වෙන විදිහට වැඩෙන්න දෙන්නේ නැතුව අපි මේ විග්‍රහය අපේ කෝණින් අපි දාගන්න යනවා. දැන් අර ඒ ඒ පුන්නමාසූත්‍රයේ භික්ෂුවට අහන ප්‍රශ්නේම අනාත්ම නම් කවුද විඳින්නේ, කවුද මේ කර්ම කරන්නේ, කර්ම විපාක දෙන්නේ කවුද කියන්නේ. එතකොට අනාත්ම බවක් හම්බෙන්නේ අනාත්ම ප්‍රත්‍යක්ෂයේදී. අනිත්‍ය බව කියන කාරණාව විග්‍රහය, ඒ කියන්නේ මුල් විග්‍රහය, මූලික අදිතාලම ආර්යගේ දර්ශනයට යන්න අවශ්‍ය කෝණට යොමු වෙන්නේ නැතුව අතන අර විග්‍රහය මෙතෙන්ද ගන්න හැදුවා. අනාත්ම විග්‍රහය සාක්ෂාත් විය යුතු කාරණාවට යන්නේ නැතුව මුලින් අරගෙන කරන්න. ඒක හරියට ආයෙත් තව උදාහරණයක් දෙන්න පුළුවන්. අනුකල්නී ගානක් එකවසර ළමයෙක් හදනවා වගේ. එකවසර ළමයෙක් අනුකල්නී ගානක් හදනකොට අනුකල්නී ගාන හදන්න බෑනේ. ඔන්නයි තින් යාට පොඩ්ඩක් අරයි එකතු කරන්න හරි දන්නවා කියලා අර ඉලක්කන් ටික පැත්තකින් ඉල එකතු කරා, ඉංග්‍රීසි අකුරු ටිකත් පිළිවෙල ලියාගත්තා, ඉරි කැලක් කොහේ හරි ගහගත්තා, විසඳුවා කියලා හිතන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩක් වෙනවා මෙතන ඉඳලා ඒ කාරණාව කරන්න කියනවා. අපි දැනගෙන ගියොත් එහෙම වන්න හරි. දැනගෙන යනවනම් එයාට තමයි මේක හම්බෙන්නේ කියලා අන්න එතකොට ඒ විග්‍රහය කරා ක්‍රමානුකූලව යන්න පුළුවන්. ඒක තමයි ශ්‍රද්ධාව. ඒක තමයි මේ විග්‍රහයට විතරක් පිළිගැනීම තියනවා කියන්නේ. ඒක නිසා අර අධ්‍යක්ීම කියන කාරණාව හොඳට මතක තියාගන්න ඕනේ. අධ්‍යක් යුත්තේ සංයෝජන දුරු වීම කියන එක. පටිච්චසමුප්පාදය යනු පංච උපාදානස්කන්ධයෙන්ම නිර්මාණය වූ දෙයක් දයන්. පංච උපාදානස්කන්ධය කියන්නේ පටිච්චසමුප්පන්න වූ දෙයක්. පංච උපාදානස්කන්ධය කියන්නේ පටිච්චසමුප්පන්න වූ දෙයක්. පටිච්චසමුප්පන්න කියලා කියන්නේ විග්‍රහයක්. ඒ කියන්නේ පටිච්චසමුප්පන්න කියලා කියන්නේ ප්‍රත්‍යෙන් උපදිනවා කියන එකනේ. පංච උපාදානස්කන්ධය කියන්නේ අත්විඳින එක. සංඥාව, සංජා හඳුනාගත්තා. විඥානි, විඥානණේ වුණා. ඊළඟට වේදනාව, ඊට පස්සේ චේතනාව. ඒ අපි අපට ප්‍රත්‍යක්ෂේ. ප්‍රත්‍යක්ෂයට පැහැදිලි කරන්නේ පංච උපාදානස්කන්ධය. ඒක ප්‍රත්‍යකින් තියෙන්නේ. ඒකට කියනවා පරිසම්පාදේ කියලා. ඊළඟට දැන් අපි හිතමු ස්පර්ශය කියන්නේ පරිසම්පාදේ නෙමෙයි. පංචපාස්කන්ධ කියන්නේ පරිසම්පාදේ නෙමෙයි. සංඥාව කියන්නේ පරිසම්පාදේ නෙමෙයි. ස්පර්ශය කියන්නේ පරිසම්පාදේ නෙමෙයි. ස්පර්ශය ප්‍රත්‍යයෙන් සංඥාව කියන්නේ පරිසම්පාදේ. එතකොට පරිසම්පාදේ කියන වෙන නිර්වචනයක් නැහැ. ස්පර්ශය ප්‍රත්‍යයෙන් සඤ්ඤාව කියන්නේ පටිච්චසමුප්පාදේ. හැබැයි ස්පර්ශය කියන්නේ පටිච්චසමුප්පාදේ නෙමෙයි. සඤ්ඤාව කියන්නේ පටිච්චසමුප්පාදේ නෙමෙයි. ස්පර්ශය කියන්නේ සඤ්ඤාව කියන්නේ පටිච්චසමුප්පාදයෙන් සකස් වූවක්. ස්පර්ශපත්‍යයෙන් සඤ්ඤාව කියන්නේ පටිච්චසමුප්පාදේ. ස්පර්ශපත්‍යයෙන් වේදනාව කියන්නේ පටිච්චසමුප්පාදේ. ඔව්. පටිච්චසමුප්පන්න ධර්ම කියන්නේ පත්‍යෙන් උපන් ධර්මය. පටිච්චසමුප්පාද කියන්නේ හේතුවත් ඵලයක්. හේතුච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාච ධම්ම. ඔය දෙකම හම්බ වෙනවා පටිච්ච සමුප්පාද කියන විග්‍රහයෙන්. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන අසරූප අසේ විඥාන අසේ ස්පර්ශ හටගන්න වේදනා රූප සංඥා රූප සංචේතනා රූප ඡන්ද රූප විතක්ක රූප විචාර රූප එතන තියෙන රූප ඡන්ද කියලා නෙමෙයි රූප තණ්හා තියෙන්නේ. ඊළඟ රූප විතක්ක රූප විචාර. එච්චර සතිපට්ඨාන සූත්‍රයේ එච්චරයි. රූප විතක්ක රූප විචාර රූප සංකප්ප රූප සම්පස්ස නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ
ඉහත ධර්මතාවන්ගෙන් ඇසේ විඥානයේ සිට රූප ඡන්දය දක්වා කොටස යන අපි යමක් දකින්න පටිසම්පන්න මොහොතේ සිදුවන ක්‍රියාවලිය ඉන්පසු විතක් විචාර නැ මේ විග්‍රහය අර කතා කරපු එකත් එක්ක හැසඳෙන්නේ. ඒ කියන්නේ මේක එහෙම කතා කරන්න බෑ. ඒකයි ඔන්න බලන්න පටිච්ච සමුප්පාද විග්‍රහ හතිපට්ඨාන විග්‍රහයේ ආර්ය සත්‍යයේ විග්‍රහ කරන තැනදී රූප සංකප්පයෙන් ඒ විග්‍රහය කළා ඉවරයි. රූපච්ඡ රූපතන්න රූපවිතක්ක රූපවිචාර. එතනින් ඒ ටික මේ පැහැදිලි කරලා ඉවරයි. මේ මේ දුක්ඛ සමුදය හට ගන්න හැටි. මොක කොහෙද තණ්හාව? කිංච ලෝකේ පිය රූපං සාත රූපං ඉත්‍ත්‍ය තණ්හාව උපජ්ජමාන උපජ්ජ. කොහෙද මේ තණ්හාව උපදින්නේ? චක්කුන් ලෝකේ, රූපා ලෝකේ, චක්කු විඤ්ඤාණ ලෝකේ, චක්කු සම්පස්ස ලෝකේ, රූප සංඥා ලෝකේ, රූප සංචේතන රූප ලෝකේ, රූප තණ්හා ලෝකේ, රූප විතක්ක ලෝකේ, රූප විචාර ලෝකේ. එතන මේ පරයයි ඒ කාරණා කියලා ඉවරයි. උදතර අර රූප සම්පස්සේ කියන තැනත් ඒ විග්‍රහය තියෙන තැනත් බලන්න හොඳට විග්‍රහ ටික පැහැදිලි කරනකොට රූප සම්පස්සේ කියන විග්‍රහයේදී පැහැදිලිලා තියෙනවා කලහ විවාද ප්‍රශ්න අරුබුද හට ගන්න එක. පටිච්චසමුප්පාදයේ මහනිදාන සූත්‍ර විග්‍රහ කරනකොට රූප කාම්බයි භවතන්නා ඔස්සේ පැහැදිලි කරලා තියෙනවා ප්‍රශ්න අරුබුද හට ගන්න විග්‍රහයක්. සක්කපඤ්ඤ සූත්‍රයේ ප්‍රපංච සංඥා සංකාවස්සේ ප්‍රශ්න අරුබුද විතරක් හට ගන්න එක පැහැදිලි කරනවා. ඊළඟට යතෝ නිදානං කියලා නිදානයක් දෙනවා බුදුරන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේ. ප්‍රපංචයේ ඇති වෙන නිදානයක් තියෙනවා. ඒ කියන්නේ ඒ නිදානෙ නැති වුණා නම් අර ප්‍රශ්න අරුබුදේ නැහැ කියනවා. නිදාන නැති වුණා නම්. එතකොට එතනත් නිදානි විග්‍රහ කරන්නේ නැතුව මේ ප්‍රශ්න අරුබුද වලට හටගන්නවා මේ නිසා කියලා කියනවා. යම් නිදානයක් නිසා කියලා. ඒතොර නිදානෙ පිළිබඳව වෙනම විග්‍රහයක් කරනවා. ඒ විග්‍රහයේදී බලන්න කචනගත ස්වාමීන් වහන්සේ කරන විග්‍රහයේදී එතන පැහැදිලි කරලා පෙන්නන විග්‍රහයේදී අර මූලික විග්‍රහයේ මෙහෙමයි මේක වෙන්නේ කිව්වට ඇස රූප ඇසේ විඥාන ස්පර්ශ වේදනාව සංඥාව ප්‍රපංචී ප්‍රපංච සංඥා සංකා අචිතනාගත කියලා ඊළඟට ප්‍රශ්න අරබුද කියන ප්‍රශ්නේ දන්නේ නැහැ. ඊළඟට ඒක දාලා නැහැ. මේ නිසා තමයි කලහ විවාද විග්‍රහ කියන ප්‍රශ්නේ දාලා නැහැ අහ විග්‍රහයේදී. හැබැයි උත්තරේ ඒක ඒකේ ප්‍රශ්නෙට මේ උත්තරේ දෙන්නේ. හැබැයි උත්තරේට දීලා නැහැ චක්කුංච පාටච රූපච උපච චක්කුඤ්ඤන තින්න සංගති පස්සේ පස්සපච්ච වේදන යං වජිතං සංජානාති යං සංජානිතං විතක්කේති යං විතක්කේතං ප්‍රපංචේති හතෝ නිදානං පුරුෂ කුපංච සංඥා සංකා සමුද්වාචරං අචිතනාගත පච්චුප්පන්නේ චක්කුඤ්ඤේසු රූපේසු කිව්ව මිසක් ඊට පස්සේ අර මෙහෙමයි කලහයි වාද විග්‍රහ ප්‍රශ්න අරුබුද හටගන්න කියලා නැහැ. ඒ ටික කියලා නැහැ. හැබැයි ඒක තමයි විග්‍රහ කරන්න යන්නේ. හැබැයි ඒ ටික කියලා නැහැ. ඇයි අර කාර්යයක දර්ශනයේදී ඒක ආරයක දර්ශනේ. අතන ලෝකේ දර්ශනේ. ලෝකේ දර්ශනියට ඉතින් ලෝකයට විග්‍රහ කරන්න බෑ. ආරයක දර්ශනේ ලෝකේ විග්‍රහය දරන්නේ. දැන් පටිසමුප්පාද මහනිදානේ ජරා මරණ දක්වා විග්‍රහ කරනවා. ඉතින් ඇයි තව කැලලක් විග්‍රහ කරේ වෙනම? ඉතින් අපි දන්නවනේ ජරා මරණ මේක ඔක්කොම සම්පින්නණේ වෙච්ච නිසානේ. ශෝක පරිදේව දුක්ඛ දොමනස උපායාස ප්‍රශ්න අරුබුද අධිකරණ මේ මේ හොයන්න පටන් ගන්න මේ ඔක්කොම හටගන්නේ මේ 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 ටික නිසා කියලා අපි දන්නවනේ. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ 12 නුදකපු නිසා තමයි කලහ විවාහද අධිකරණ මේ ඊට පස්සේ ගහ ගැනීමලි කොටා ගැනීම එන්නේ. ඔක කියලා අපි දන්නවනේ. නම බුදුරණවහන්සේක වෙනම පරියාගෙන් පැහැදිලි කරන්නේ. අර 12 දාලා ඒ 12න් පස්සේ මේක සිදු වෙනවා. නැත්නම් මේක ඇතුළේ මේ 12 මේක මේ මේ ප්‍රශ්නේ ඇතුළේ 12 තියෙනවා කියලා විග්‍රහ කළා නෑ. මොකද අර දර්ශනීය ආර්යගේ අර දර්ශනීය පුතඥයාගේ අර දර්ශනීය ආර්යගේ දර්ශනීය ඒ රූප තන්න ආදී මුල් කරගෙන ජරා මරණ දක්වා යන විග්‍රහය. අතන දර්ශනේ කාම තන්න භව තන්න ඉභව තන්න පාදක කරගෙන මේ කලහ විවාද විග්‍රහ අරුබුද අධිකරණ මේ ප්‍රශ්නේ ලෝකී ප්‍රශ්නේ. සක්කපඤ්ඤ සූත්‍රයේක පැහැදිලි කර. විතක් මදුපිණ්ඩික සූත්‍රයේක පැහැදිලි කර. මහානිදාන සූත්‍රයේක පැහැදිලි කර. බහුදා ලාභනාංශ සූත්‍රයේක පැහැදිලි කර. එතකොට ඒ පැහැදිලි කිරීම විග්‍රහ දෙකක් තියෙනවා. දකින්න ගුණ දෙකක් තියෙනවා. බුදුරණවහන්සේ කොතනකවත් කියලා නැහැ නේ ප්‍රශ්නේ යට පටිසමුප්පාදය තියෙනවා කියලා. අපිට දකින්න කෝණ යට පටිසමුප්පාදය තියෙනවා කියලා. ඒ කියන්නේ ඒකේ පදනම් පටිසමුප්පාදය කියලා නැහැ නේ. මේ රූප මේ
රූප සංඥාවක් හඳුනාගත්තේ කියලා යට පදනම් පරිසම්පාද කියන එකනේ සංඥාව මිරිගුවක් කියනවා. ඒක පදනම් පරිසම්පාද කියන්නේ. මිරිගුව බව අපි කල්පනාවකින් යම් වෙන්නේ. පරිසම්පාද දර්ශනයේදී අර සංඥා මිරිගුව තමයි. ඒක දර්ශනීයද මිරිගුව සංඥාව? මිරිගුවක් කියන්නේ නැත්නම් මේක තියෙන නිසා පරිසම්පාද තියෙනවා අපිට මිරිගුවක් කියලා පේන්නේ. එහෙම එකක් නෑ. මිරිගුව කියලා හම්බ වෙනවා නම් පටිසම්පාදේ හරි න්‍යාය හම්බ වෙනවා. එතකොට අර මේක රූප සංඥාව මෙහිමයි මෙහිමයි හැදතර ඒ අදාළක් තියෙන්නේ. අපි අර ආර්යගේ දර්ශනීය තියෙන කෝණෙට උඩට අර ඒක ඇතුලේ වෙනම තියෙනවා අපි නොදැක්කට උඩින් අපට නොදැක වෙන මොකක්ද එකක් පේනවා. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. දකින දෙන්නගේ දකින කෝණ දෙකක්. තේරුණාද මන්ද? ඉතින් කවන්නේ අපි. ස්වාමීන් වහන්සේ වහන්සේ ස්පර්ශය ගැන විග්‍රහ කොට විග්‍රහ වෙන දේශනා සම්බන්ධ ගැටලුවක් එහි එක්තැනක ප්‍රධාන වෙන ස්පර්ශය ස්පර්ශ කරමින් තමයි අපි පැවැත්ම යමුවන්නේ කියලා. මේකට උදාහරණයක් ලෙස අපට ඇසුණු ශබ්දයකදී සිදුවන්නේ සෝත සම්ප්‍රසය නැවත විතරකයකින් තේරුම් ගන්න උත්සාහ කරන අවස්ථාවේදී දක්වන්න පුළුවන්. කන සද්ද කණෙන් සෝත සම්ප්‍රසය. මෙතනදී කිසිම ක්‍රියාවලිය සෝත සම්ප්‍රසය හටගත් වේදනාව හතුටින් පිළිගැනීමෙන් පසුව කරන සංකල්පය නැවත ස්පර්ශයකට හේතු වන බවද. එම ඒ දේශනාවේ තවත් තැනක සඳහන් වෙනවා කෙලෙස් නැත්තම් ස්පර්ශ ස්පර්ශ කරන්නේ කෙසේද කියන කාරණා. මෙතනදී කෙලෙස් යනුවෙන් සඳහන් වන්නේ තජ්ජෝ සමන්නාහාරය යමුණු සබාවේ සේ නැත්තම් චක්කෝ සම්පස්සේ හතුටින් මේ ටික ගත්තම චක්කු සම්පස්සේ හතුටින් පිළිගන්නේ නැහැ කියන කාරණාව සිදුවෙන්නේ අවිද්‍යාව දුරු වීම. එතන බලෙන් නිකන් සිදුවෙන්නේ. ඇසෙහි ස්පර්ශයේ සතුටින් පිළිගන්නේ නැත්තේ ඉබේ නෙමෙයි. ඇසෙහි ස්පර්ශයේ සතුටින් පිළිගන්නේ නැති මම නෙමෙයි. ඇසෙහි ස්පර්ශයේ සතුටින් පිළිගැනීම සිදු නොවෙන්නේ ඊට අදාළ හේතු දුරු වීම. එහෙනම් අවිද්‍යාව දක්වාම දුරු වෙන්නට ඕනේ. ඒ කියන්නේ සතුටින් පිළිගන්නේ නැතුව ඉන්න මට බෑ. එහෙනම් මමනේ කරන්නේ. සතුටින් පිළිගන්නේ නැති වෙන එක ඉබේ වෙනවනම් ඒකත් ප්‍රශ්නයක්. එහෙනම් ওই දෙකම නෙමෙයි. ඒකට හේතු දුරු වෙන්නට ඕනේ. සතුටින් පිළිගැනීමට හේතුවක් තියෙන්න ඕනේ. ඒක දුරු වෙච්ච තැන තමයි සතුටින් පිළිගන්නේ නැති. එහෙනම් ඒක දුරු වෙන ගත්තම අවිද්‍යාව දක්වාම ආයේ හොයාගෙන යන්න වෙනවා. එහෙනම් අවිද්‍යාවම දුරු වීම තමයි ඇසේ ස්පර්ශ සතුටින් පිළිගන්නේ. ඒක යෙදෙන්නේ නැහැ නේද කොහොමද? අවිද්‍යාව නිරෝධන ඇසේ ඇසයි රූප විඥාන එක්ක සතුටින් පිළිගැනීම කියන්නේ යෙදෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම අවිද්‍යාව නිරෝධයමයි හතුටින් පිළිගත්තේ නැහැ කියලා කියන්නේ අවිද්‍යාව නිරෝධයමයි. ඊළඟට මෙතන මේ බුදුරණවහන්සේ උදානයක් පැහැදිලි කරන්නේ ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනෝනෝ පරතෝ දහේත ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනෝනෝ පරතෝ දහේත පුස්සන්ති පසා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුස්සයෙන් පස්සාරි. උදානයක් පැහැදිලි කරන්නේ මං හිතන්නේ බුදුරණවහන්සේට අර ගණිකාවක් මරලා දාලා අර බණින්නේ. ඒ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාට බණිනකොට භික්ෂුන් වහන්සේලා ඇවිදලා කියනවා මෙහෙම අපට බණිනවා කියලා. ඒ අවස්ථාවේ බුදුරණන් වහන්සේ උදානියක් කියනවා. උදානිය කියන්නේ ඒ භික්ෂුන්ට කිව්වේ නෑ. භික්ෂුන්ට කිව්ව එකක් නෙමෙයි. තමන්ට සතුට කියවුණා. ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනෝනෝ පරතෝ දහේත පුස්සන්ති පස්සාව උපදීන් පටිච්ච නිරූපදීන් කියන්නේ පුස්සියෙන් පස්සාත. භික්ෂුන්ට නෙමෙයි කිව්වේ. භික්ෂුන්ට ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි දුන්නේ. තමන්ගේ සතුට කියවුණා. සතුට වාක්‍යයක් කියවුණා. එතකොට දැන් එතනදී දැන් භික්ෂූන්ට ප්‍රශ්නේ. එතකොට එතනින්ම අපට තේරුම් ගන්න පුළුවන් භික්ෂූන් ආර්ය يعني අරහත් නැහැ කියලා. ආර්ය නෙමෙයි අරහත් නැහැ කියන එක. ඉතින් ගමෙහි අරහන්නේ සැප දුක් ස්පර්ශක වෙනවා. ගාමී අරහන්නේ සුඛ දුක්ඛ පුට්ටෝ. එතකොට නේවත්තනු මම කියලත් නෝ පරතව දහේත. මම කියලත් අනුන් කියලත් නොගත්තහම ගණ්ඩිපා කියනවා නේවත්තනෝ නෝ පරතෝ දහිත. මේ මම කියලා දෙයක්වත් නැහැ, අනුන් කියලා දෙයක්වත් නැහැ, ගණීමකුත් නැහැ කියලා. පුසන්ති පස්සා උපදින් පරි. ඔය ස්පර්ශය ස්පර්ශය වෙන කෙලෙස් නිසා. නිරූපදින් කියන පුසියෙන් පස්සා. උපදින් නැත්නම් කෙසේනම් ස්පර්ශය ස්පර්ශ වෙන්නේ? කියන ඔන්න සතුට වාක්‍යයක් විග්‍රහ වුණා. එතකොට දැන් ඒකත් අපට දකින්න තියෙන්නේ ඒ විග්‍රහය ස්පර්ශය ස්පර්ශ වෙන්නේ කොහොමද කියන එක ආර්යරනේ. ස්පර්ශය ස්පර්ශ වෙන්නේ කොහොමද කියන එක
ආර්යගේ හැකටයි දකින්න තියෙන්නේ. අපි ස්පර්ශය ස්පර්ශ වෙනවා කියන එක පැත්තකින් තියමු. ස්පර්ශය කියන එක මම පැහැදිලි කරලා දුන්නා නේ. ස්පර්ශය කියන්නේ මොකද්ද කියන එක? ස්පර්ශය කියන එකම හම්බෙලා නැත්තම් ස්පර්ශය ස්පර්ශ කරනවා කියන එක හම්බෙන්න අමාරුයිනේ. ඉතින් එහෙනම් ඒක තව ටිකක් අපිට ඉස්සරහට යන්න තියෙනවා. දැන් එකක් තියෙන එක විතර කළා අවසන් කරමු නේ. හැබැයි අපි ගෝචරත්වයේ සඳහා අන්න එකයි අර අපට එක ලකුණක් තියෙනවා නිකන් සද්ධාව. සද්ධාව කියන මීම අන්න එතෙන්ද එක අපි යනකොට තමයි සංයෝජන දුර්වීම කියන කාරණාවට ඉඳ තියෙන්නේ. ඒක එකයි හැම තැනම සද්ධා සාදු පතිට්ඨිතං සද්ධානුසාරි. ওই විග්‍රහය සම්පූර්ණයෙන් තියෙනන්නේ ඒකයි. මේකත් බලමු. කිම් මූලක සූත්‍රය සඳහන් වෙන්නේ සමන්නාරයට හේතුව මානසිකාරය හා ඡන්දයයි. සියලු ධර්මයන් හටගන්නේ ඡන්දෙ මුල් කරගෙන. සියලු ධර්මයන් පැනනගිනේ මානසිකාරය. සියලු ධර්මයන් පස සමුදේ කොටගෙන තියෙයි. එබැවින් ඡන්දය මානසිකාරය විඥානියයි එකසිතමයි පස්සේ සිදුවන්නේ. එතන ඡන්දය වශයෙන් විග්‍රහ වෙන්නේ කෙලෙස් සරහා සිදුවන ඡන්දයක් මිස මම කරන එතන පටිච්චසමුප්පන්න බවනි විග්‍රහ වෙන්නේ. එතකොට මම කරනවා කිව්වොත් පටිච්චසම්පද දාල වෙන්නේ පටිච්චසම්පන්න බව. වහින වෙලාවට බණක් කන විට බණ ඇසෙන වෙලාවේදී වැස්ස ශබ්දය ඇසෙන්නේ නැත්තේයි කන තියනවා කටහඬ තියනවා කටහඬට යමු වුණ අවධානය ඇති විට වැස්සගෙන හිතන්න බෑ. එතකොට ඒකට යමු වෙලා තියෙනවා. නමුත් කනට මේ ශබ්ද දෙකම පවතිනවා. ඒත් වැස්සට මානසිකාරිය මොනවි කටහඬට මානසිකාරිය අන්න යමුවන්නේ ඇයි? අන්න එතනට ඡන්දයේ හේතු වුණා. අන්න ඡන්දය මුල් වුණා. හැබැයි මානසිකාරයත් තෝරන්නේ. බණ අහන අවස්ථාවේ කටහඬ ගැන කනට යමු වීම තියෙනවා. ඒ නිසාම පැවැත්ම තියෙනවා. එකපාරටම වැස්ස ගැන හිතුවොත් එතකොට වැස්ස කියන ශබ්දය එක ස්පර්ශයේ සිදු වෙලා යනවා. වැස්ස ගැන හිතනවා කියනකොට ප්‍රායෝගික අවස්ථාවේ මම කරන දෙයක් ලෙස ගැනීම නිවැරදිද? එසේ නම් එතනම් හේතු සිදුවන්නේ කොහොමද? ආනිකජය සංසාරම් කියන එකේ හදන වඩුවා ඡන්දය. මෙතනදී හැම එකකටම දීපු කොට පස්සේ වැරදි කියමු හරි ප්‍රශ්නයකුත් එනවා නේද? දැන් අපි ස්පර්ශයද මෙතන ස්පර්ශය දෙකක් නේ. දැන් අපට නම් නංගොන්න කස්ස සද්දෙයි ඇහෙන සද්දෙයි. එතකොට ඒ දෙකේ අපට තේරෙන්නේ නම් අපට එතන දෙකක් කියලා තේරලා තියෙනවා නේ. අවස්ථා දෙකක් නේ. කියන්නේ අවස්ථා කියන්නේ විග්‍රහ දෙකක් නේ. දෙකකට බෙදිලා නේ. මම කියන ධර්මයේ සද්දයයි කැස්ස ඇහෙන සද්දයයි විග්‍රහ දෙකක් නේ. එතකොට දැන් ස්පර්ශයේ සිදුවෙන ආකාරයේ එක විග්‍රහයකින් දැක්කනම් දැන් අපි හිතමුකෝ දැන් ආයතන දෙකක් කියන එකම තමයි මේ කනම දෙවිදිහකට ඇහැයි කනයි කියන වගේම තමයි. ඇහෙන් පේන එකයි කනෙන් ඇහෙන එකයි. දැන් මේක ඇහෙන විදි දෙකක්. ඇහෙන විදි දෙකක් නේ. එන සංඥා විදි දෙකක් නේ. පංචපාස්කන්ධ විදි දෙකක්. එතකොට අපිට ඇත්තටම බනහනකොට හටගන්න ස්පර්ශයක් කියන කාරණාව හම්බ වුණා නම් ඒ ස්පර්ශය කියන කාරණාව අර වැස්ස වහිනවා කියන ඒ ස්පර්ශය කියන කාරණාව තේරුම් ගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් බනහනවා කියන ස්පර්ශය තේරුම් ගත්ත තැනදී හම්බ වෙන්නේ දෙය තමයි මම නොයදින ගතිය. ආර්ය වූ විග්‍රහයයි. එතකොට අර වැස්සක් වහිනවා කියන කාරණාවට එදෙන්න විදිහක් නැහැ. ඒද මෙතන මම හිතපු නිසා නේද වැස්සක් වහින සද්ද අර හුලන් සද්ද ඇහෙන්නේ. හැබැයි මෙතන විග්‍රහයට තේරුම් නොගැනීම නිසා අපට අර විග්‍රහයටත් යන්න වෙනවා. මෙතන විග්‍රහයට තේරුම් ගත්තා නම් අර වැස්සක් වහිනවා කියන විග්‍රහයට යන්නේ නැහැ. එතකොට දැන් අපි අර මුලින් ඉඳලා යමක් විග්‍රහ කරගෙන ඉන්නකොට අපට දැන් හැම වෙලෙම අපි අර උදාහරණයක් හැටියට ගත්තොත් මේ පොළවේ රත්තරන් තියෙනවා කියමුකෝ. පොළොවේ විශාල වශයෙන් ලොකු පොළොවේ මොකද රත්තරන් තියෙනවා කියලා හම්බ වෙනවා. අපි අර පුංචි මේ දැන් අවසානට කරන පරීක්ෂණය දැන් කරන්න පටන් ගත්තොත් ඒක රත්තරන් පිරිසිදු කරගන්න මේ මහා පස්ගොඩේ
ඒ පස්ගොඩ ටිකම ඒ පරීක්ෂණ කලියට දාලා දැන් දාන්න බෑනේ. හතරන්ට දැන් පිරිසුදු කරගන්න හැදුවොත් ඒක කරන්න පුළුවන්. කවදාවත් කරන්න බෑනේ. ඉස්ලාම කරන්න ඕනේ. ඒ ගොරෝසු පස් ඔක්කොම ටික අයින් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක නොකර බෑ. හැබැයි ඒක කරා කියලා හතරන් හරියට හම්බෙන්නෙත් නෑ. ඊට පස්සේ අහපව් අර දැන් හතරන් මිශ්‍ර වෙලා තියෙන පස් ටික ගන්න ඕනේ. ඊළඟට ඒක අරගෙන ආයේ පිරිසුදු නලයකට දාලා රොඩු ටික අයින් කරන්න ඕනේ. ඊළඟට හොඳට උණු කරලා ඒක පිරිසුදු හතරන් බාට පක් කර ගන්න ඕනේ. දැන් අපි පස්කොඩ ඔක්කොම එකම හොඳට උණු කරලා ගන්න කිව්වොත් එහෙම කවදාවත් හතරන් ගන්න බෑ. ඒ කියන්නේ දැන් මේ පස් වල හතරන් තියෙනවා. මේ ඔක්කොම ටික නලයකට දාලා උණු කරනවා. ගන්න බෑ හතරන් ටික. හතරන් ටික ගන්න නම් ඉස්සෙල්ලා පස් ටික අයින් කරන්න ඕනේ. ඊළඟ කොටස අරන් රොඩු ටික අයින් කරන්න ඕනේ. ඊළඟට හොඳට උණු කරලා ඒ ටික ගන්න ඕනේ. මේ ටික කරන්න ඕනේ අනිවාර්යයෙන්. හැබැයි මේ ටික අවසානේ නෙමෙයි. තාම රත්තරන් හැබැයි අරකට වඩා වැඩගත්. අර පස් ගොඩක තිබිච්ච රත් පස් ගොඩක් එකන රත්තරන් තිබ්බි. හැබැයි අර ගොඩක් ගොරළු වගේ තිබ්බ පස් ටික අයින් වුණාට පස්සේ අරකට සාපේක්ෂව යවස්ථා වැඩගත්ද නැද්ද? වැඩගත්. හැබැයි ඉස්සරහට සාපේක්ෂව නොවැඩගත්. අර පිරිසිදු රත්තරන් වලට සාපේක්ෂව වැඩගත්කම නැහැ. හැබැයි පස් කලින් තිබිච්ච පස් සහිත දෙයට සාපේක්ෂව වැඩගත්. ඊළඟට ඒක අයින් කළා පොඩු ටික අයින් කරගත්ත ස්වභාවය ගත්තාම ඒක ඊට වඩා වැඩගත්. හැබැයි ඉස්සරහට එන තියෙන පිරිසිදු සත්‍යයන් වලට සාපේක්ෂව වැරදි. අන්න එකයි මේ ධර්මාර්ගය යනකොට ඔය 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 පියවර අපි දැනගන්න ඕනේ. ඔය පියවර දැනගත්තේ නැත්නම් පස්තියෙදි දැනීම අපි කෝකට දාලා උණු කරන්න හදනවා. ඒකත් වැරදි. ඊළඟට පස් ටික තියේදී අර ගොරෝසු ටික අයින් කරන්න හදන්නෙත් නැහැ. ඒකිනේ හදනවා. ඒකට දැන් කෝකට දාලා උණු කරන්න. ඉතින් ප්‍රතිඵලයක් එන්නේ නැහැ නේ. කවදාවත් එකෙන් හතරම් ගන්න බෑනේ. අනිවාර්යෙන් අර ගොරෝසු ටික අයින් කරලා රොඩු ටිකත් අයින් කරලා කෝවට දාලා උණු කරලා හතරන් ටිකේ කර්මන්නේ කරගෙන වැඩේ කරගන්න පුළුවන්. පස් ටිකත් එක්ක බෑ කරන්න. ඒ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. මේක වැදගත්කම නෙවෙයි මේ දේ කරාට හතරන් ගන්න බෑ කියලා හිතුවොත් වරදි. ඒ දේ කරන්න ඕනේ. ඒ පස් ටික අයින් කරන්න ඕනේ. හැබැයි හතරන් හම්බෙන්නේ නැහැ. හැබැයි හතරන් ගැනීම සඳහා අවශ්‍ය පසුබිමක් සැකසෙනවා. හැම එකම තියෙන මේ අවස්ථාව. හතරන් ගැනීම සඳහා අවසානයේ ළඟ තියෙන කෘත්‍ය කරන්න. එතන ඉතල රත්තරන් කියන්නේ. අනිත් වගේ තමයි ධර්මාර්ග ගැන කොට තියෙන ප්‍රතිපදාව. ඒක අපි කරන්න ඕනේ දැනගෙන කරන්න. දැන් රත්තරන් පරීක්ෂ රත්තරන් ගන්න ඒ ඔය වැඩේ කරන කෙනා ඔබ දන්නවනේ. රත්තරන් හොයාගෙන රත්තරන් වලින් වැඩ ගන්න කෙනා පස් ටික කපලා ඉස්සල්ලාම යා අර්ධේ කරනවනේ. දැන් අපි තව උදාහරණයක්. ලස්සන සියුම් කැටයම් කපන අඩු බාසුන් නැහැ කෙනෙක් ඉන්නවා. දැන් එයාට අවශ්‍ය තියෙන්නේ හරිය ලස්සන සියුම් කැටයමක් කපන්න. එයා මහා ගහක් විශාල ගහක් අර පුංචි නිවෙනකින් ගහ කපන්න ගියොත් අර කපන්න පුළුවන් ඉද කැටේ. දැන් එයාට අවශ්‍යද අර එයාට දැන් ලස්සනම කැටේම ගන්න පුළුවන් අර පුංචි නිවෙනෙන් ගැහුවාම. නමුත් අර දැන් විශාල ගහක් තියෙන අතු අතර විහිදිච්ච එළේ තියෙන විශාල ගහක්. දැන් ඒ ගහෙන් අර මේ අර පුංචි නිවෙනෙන් කැටේම කපන්න හදනවා. කවදාවත් කපන්න බෑ. මොකද වෙන්නේ අර නිවෙන මොට්ට වෙනවා. ඇයි නියනට ඒ වැඩේ කරන්න බෑනේ. නියන මුට්ටේල යනවා. ඉස්සල්ලාම චේන්ස් එකක් අරන් ගිහිල්ලා අතු ටික ඔක්කොම කපලා දානවා. ඊළඟට හොඳට කුට්ටි කරන්න ඕනේ. ඊළඟට ආයෙ අත්කීතෙන් කරන්න ඕනේ දේ ඊළඟට අත්කීතෙන් කරන්න ඕනේ. ඊළඟට අනික්කීතෙන් කරන්න ඕනේ දේ අනික්කීතෙන් කරන්න ඕනේ. ලොකු නියනින් කරන්න ඕනේ දේ ලොකු නියනින් කරන්න ඕනේ. ඊළඟට වඩා පුංචි නියනින් කරන්න ඕනේ දේ ඊළඟට හැබැයි ඊළඟට වඩා පුංචි නියනින් කරන්න ඕනේ දේ චේන්සින් කරන්න කිව්වොත් එහෙම. චේන්සින් කරන්න බෑ ඒක. එතකොට අර ඔක්කොම විනාශල යනවා. ඊට පස්සේ පුංචි නියනින් කරන්න ඕනේ ඊට පස්සේ කරන්න ඕනේ. ඒක දන්නවනේ දෙයා. ගහ කපනකොටම දන්නවනේ කරන්න ඕනේ පිළිවෙල. දැනගෙන ආයි ගහ කපන්නේ. අන්න ඒක තමයි බුදුරණවහන්සේගේ ශ්‍රද්ධාව එක. ඒ දන්නව මේක මේ කරන වැඩින් ඒ වැඩි අපි හිතමු යම් කිසි කෙනෙක් ඉන්නවා මෙහෙම. වඩු බාසුන් නැහැ දීලා තියෙනවා කොටස් කිහිපයකට. එක්කෙනෙකුට ගස් කපන්න. එක්කෙනෙකුට කුට්ටි කරන්න. තව එක්කෙනෙකුට ඒක ගානට අවශ්‍ය කුට්ටි වලට කපන්න. තව එක්කෙනෙකුට ගොරෝසු මට්ටමට අයින් කරන්න. අවසාන එක්කෙන තමයි සියුම්ම දේ කරන්න. අර ගස් කපන එකට කවදාවත් පුළුවන් ද කැටයමක් හදන්න? කවදාවත් බෑනේ. ඒක කොච්චර කරත් වැඩක් නැහැ කැටයම කපන්න බෑ. හැබැයි ඒක නොකර කරන්නත් බෑ. අර නියනින් ගොරෝසු නියනින් ලොකු නියනින් නැත්නම් අත්කීතෙන් කරන කෙනාට කවදාවත් කැටයම කපන්න බෑ. හැබැයි අත්කීතින් කරන එක අත්කීතින් කළ යුතු කාරණාව අර චේන්ස් මේ එයා චේන්ස් වකින් කළ යුතු කාරණාවට ගියොත් එහෙම අත්කීතින් කරන ඒකත් යාර කරන්න මාර්ගය. ඒ අවස්ථාවේදී ඒ විග්‍රහය අනුව කරන්න තියෙනවා. ඒක දන්නවා එයා. දැනගෙන ඒ දේ කරනවා. දැනගනිද්දී යාට ඉවසීමක් තියෙනවද නැද්ද එතන?
එයාට ඉවසීමක් තියෙනවා මෙච්චේ. දැන් චේන්සුවකින් ගහ කපද්දි ඉවසීමක් තියෙනවා මම මේකෙන් මෙච්චරයි කරන්නේ. ඊට අදාළ දේ කරනවා. හැබැයි එතනදී අර චේන්සුවකින් අදාළ දේ විග්‍රහය වෙනවා. ඊළඟ අත්කීතෙන් අදාළ විග්‍රහය ඊට පස්සේ වෙනවා. ඒක දන්නවා මේකෙදි මේ විග්‍රහය වෙන්නේ කියලා. මට දැන් ඉක්මනට කැටේම ඕනේ කියලා අත්කීතෙන් කැටේම ගහලා දාන්න බෑ. අන්නේ විදිහේ ඒක 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 මේ ලෝකෙ මේ කැටේමක් හදන එකනේ. මේ මොකද්ද? ලෝකෙන් ඈතර වන බුදුරණන් වහන්සේගේ ධර්ම විග්‍රහය. එතකොට එහෙනම් බලන්න කොහොම දෙයක් තියෙන්න ඕනද කියලා. ඉතින් එහෙනම් ගොඩාක් දේවල් කතා කරා. අපි බලමු මේ කියපු කාරණාවසේ අපේ ජීවිතේ මේ ක්‍රමානුකූලව ඒක හොඳට දැනගන්න ක්‍රමානුකූලව අවස්ථාවෙක අපි බලන්න ඕනේ. මින්ම හැම වෙලෙම ශ්‍රද්ධාව තියාගන්න ඕනේ. අන්නේ ධර්මයක. එහෙම කිව්වොත් අපි ඒ දේ කරනවා. අපි ඉවසීමෙන් ඒ දේ කරන්න ඕනේ. ඉවසීමෙන් ඒ දේ කරේ නැත්නම් අපට මොකක්වත් කරගන්න බැරි වෙනවා. ඒ අදාළදී අවදාළ අවස්ථාවේ ඒ ටික ඉවසීමෙන් කරන්න ඕනේ. ඊට පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි මේ ධර්මයේ උපකාර කරගනිමු.